එතකොට අපි ගිය සතියේ කතා කරමින් හිටියේ මූල්‍ය අර්බුද පිළිබඳව. එතකොට මම කිව්වා ප්‍රධාන වශයෙන් මූල්‍ය අර්බුද වර්ග හතරක් අපිට හඳුනා ගන්නට පුළුවන් කියලා. ඒ අර්ථය අපි කතා කරා බැංකු අර්බුද, විදේශ විනිමය අර්බුද, මූල්‍ය වෙළඳපොළ අර්බුද සහ ණය අර්බුද. එතකොට අපි මං හිතන්නේ බැංකු අර්බුද පිළිබඳව මුලින්ම කතා කරා ගිය සතියේ, right? එතකොට අපි ගිය සතියේ බැංකු අර්බුද කතා කරද්දී අපි කිව්වා බැංකු අර්බුදයක් කියලා කියන්නේ බැංකුවේ ද්‍රවශීලතාවය නැතිවීම හේතු කොටගෙන ඇතිවන්නා වූ තත්වයක් කියලා. එතකොට අපි කිව්වා මේකෙදී බැංකුවට තමන්ගේ එදිනෙදා බැඳීම් නිසි පරිදි පියවා ගැනීමට නොහැකි වෙනවා. ඔවුන්ට උදාහරණයක් ලෙස ගන්දුණු කරුවන් නැවත ඉල්ලුව විට තැන්පතු ලබා දීමට, එම නැත්නම් තමන්ගේ වගකීමක් පියවීමට ගෙවීමක් සිදු කිරීමට තිබෙනවා නම් එය ගෙවා ගැනීමට, ඊළඟට අනුමත කරපු ණය ඉල්ලුව විට ගෙවීමට හැකියාවක් නොමැති වෙනවා ද්‍රවශීලතා ගැටලුවක් ඇතිවීම තුල. එතන මෙවැනි අවස්ථාවක මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටිලා බැංකුව පිළිබඳව සියලු දෙනාම හිතනවා බැංකුව දැන් වැටෙයි කියලා. යනු සියලු දෙනාම ඇවිල්ලා තමන්ගේ තැන්පතු ඉල්ලා සිටිනවා. එවැනි අවස්ථාවක අපි දන්නවා අපි කතා කරලා තියෙන විදිහට බැංකුව කෙටි කාලීන තැන්පතු අරගෙන දිගු කාලීන ණය ලබා දීලා තියෙනවා. ඉතින් එම නිසා සියලුම ගන්දුණු කරුවන් ඇවිල්ලා තමන්ගේ තැන්පතු ඉල්ලුවොත් මොනම බැංකුවකටවත් ඒ තත්වය සමනය කරන්නට බෑ. ඉතින් එවැනි විටක ඔන්න බැංකුව විශාල ද්‍රවශීලතා අර්බුදයකට ගිහිල්ලා ඒ ඉල්ලීම් පිය ඉටු කිරීමට නොහැකි තත්වයකට පත් වෙනවා. එය වක්‍රාකාරව නැවත බලපානවා අනික් ගන්දුණු කරුවන්ගේ විශ්වාසයේ බිඳ වැටී තව තවත් ඉල්ලීම් එන්නට තැන්පතු විඩ්‍රෝ කරන්නට. මේ වැනි වෙලාවක ඕනම බැංකුවක් කඩා වැටීමේ අවදානමකට ලක් වෙනවා. එතකොට අපි කිව්වා මෙහෙම බැංකුව පිළිබඳව විශ්වාසයේ බිඳ වැටිලා තමන්ගේ තැන්පතු නැති වේය කියන බියෙන් බැංකුව වෙත දිව යාම බැංකු චකිතයක් කියලා අපි හඳුනාගත්තා. එතකොට බැංකු චකිත අපි කිව්වා ඇති වෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට කියලා. පළමුවෙන්ම විද්‍යුත් ලෙස බැංකුව වෙත දිව යාම. මෙතනදී අපි කිව්වා ඉන්ටර්නෙට් බැංකින් වලට ලොග් වෙලා තමන්ට බය හිතෙන එමත් විශ්වාසයේ කඩ වූ විශ්වාසය නොමැති බැංකුවේ ඇති තැන්පතු තමන්ට වඩා විශ්වාසදායී බැංකුවකට ඉලෙක්ට්‍රොනිකව මාරු කරන්න උත්සාහ කරනවා. නමුත් විශාල ප්‍රමාණයක් මේ ආකාරයට බැංකුවේ පරිගණක පද්ධතියට ලොග් වීම තුළ පරිගණක පද්ධතිය කඩා වැටීමේ අවදානමක් තියෙනවා. එවැනි අවස්ථාවක බැංකුවේ තොරතුරු තාක්ෂණ ජාලය කඩාගෙන වැටුණොත් ඔන්න ආපහු තවත් බය වෙලා ෆිසිකලි බැංකුව වෙත දිව යනවා. එතකොට බැංකුව වෙත දිව ගියාම මොකද වෙන්නේ? මේගොල්ලෝ අර පොලිමේ ඉඳගෙන බැංකු පරිශ්‍රයේ තමන්ගේ තැන්පතු කෑගසමින් ඉල්ලමින් දැක්වීම, රොක් වීම, පෝලිම් ගැසීම දක්නට ලැබෙනවා. ඉතින් එතකොට මේවැනි අවස්ථා අපි පසුගිය කාලයේ දක්නට ලැබුණා. යම් යම් මූල්‍ය ආයතන බිඳ වැටෙන වෙලාවල් වලදී විශේෂයෙන්ම බැංකු වලට වඩා ලියාපදිංචි මූල්‍ය ආයතන කීපයක් බිඳ වැටීම අපිට පසුගිය කාලයේ දක්නට ලැබුණා. එවැනි අවස්ථාවල මේ ගනුදෙනුකරුවෝ කොහොමද මේ ස්ථානයට ගිහිල්ලා රොක් වෙලා තමන්ගේ ඩිපොසිට් ඉල්ලලා කෑ ගැහුවේ කියලා අපිට හොඳට නිරීක්ෂණය කරන්නට හැකියාව ලැබුණා. ඉතින් එතකොට මේ මේ මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මහජන විශ්වාසයේ බිඳ වැටීම. ඒ නිසා බැංකුවක් හැටියට අපි දන්නවා අතිශයින් වැදගත් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කරමින් මහජන විශ්වාසය රැක ගැනීම. ඉතින් එතකොට මේ සඳහා තමන්ගේ වත්කම් වගකීම් කළමනාකරණය කර ගනිමින් ඉතාමත් විචක්ෂණශීලී ලෙස prudently තමන්ගේ මේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරගත යුතුයි බැංකුවක් විසින්. ඒ වගේම බැංකුවේ ඉමේජ් එක දැන් අපි දන්නවා පසුගිය කාලයේදී අපි ගෙනාවා මේ ඉමේජ් රිස්ක් එක කියන එකනේ. ඉමේජ් රෙපියුටේෂන් රිස්ක් එක. රෙපියුටේෂන් රිස්ක් එක අපි හඳුනගත්තා බැංකුවකට තියෙන ඉතාමත් විශාල රිස්ක් එකක් කියලා. එතකොට අපි දැන් වර්තමානයේදී අපි දන්නවා යම් කිසි ඉන්සිඩන්ට් එකක් ආවොත්, ඒ කියන්නේ ලොකු අභ්‍යන්තර පාලනයේ බිඳ වැටීමක් වෙලා වංචාවක් සිදු වුණොත්, එහෙමත් නැත්නම් අනිත් පැත්තට ගිහිල්ලා ATM යන්ත්‍රය හරියට වැඩ කරන්නේ නැති වුණත්, හරි මේ වගේ
ඇතිවන යම් යම් බිඳවැටීම් යම් යම් ගැටලු වැනි දේවල් අපි කැල්කියුලේට් කරනවා රෙපියුටේෂන් රිස්ක් එක යටදී. මොකද අපි දන්නවා යම් කිසි වෙලාවක බැංකුවට විරුද්ධව යම් කිසි වැරදි මතයක් ප්‍රචාරය වුණොත් බැංකුවෙන් සිදුවෙන යම් කිසි වැරද්දක් ප්‍රචාරය වුණොත් යම් තැනක සමාජ මාධ්‍ය ජාලයේ වේවා නිවුස් වල වේවා රයිට් මහ ජනතාව අතර වේවා ඒක බැංකුවේ කීර්ති නාමයට ගැටලුවක් ඇති කරනවා. ඒයි තාමත් සරලව ATM යන්ත්‍ර අකර්මණ්‍ය වීම පවා බැංකුවේ කීර්ති නාමයට හානියක් ඇති කරනවා. මොකද ATM යන්ත්‍ර අකර්මණ්‍ය වුණාම මිනිස්සු බැන බැන යන මේක මේ අපිට මේක ගන්න විදියක් නැහැ සල්ලි. ඊට පස්සේ ඒක ATM යන්ත්‍ර දෙක තුනක් අකර්මණ්‍ය වෙලා තිබ්බොත් ඔන්න මිනිස්සු තුර පොඩි චකිතයකුත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඊටමත් පොඩි දේ පවා අපි දන්නවා ඒක බලපානවා රෙපියුටේෂන් එකට ඉමේජ් එකට. එතකොට ඒ නිසා ඔබ බැංකු සේවකයෙක් වශයෙන් බැංකුවේ වැඩ කරද්දී ඔබයි බැංකුවේ ඉමේජ් එකයි බැඳිලා තියෙන්නේ. ඉතින් ඔබට සමහරක් වෙලාවට කියනවා බැංකුවේ ඔබ යම් යම් දේවල් කරනකොට බැංකුවේ ඉමේජ් එකට හානි නොවෙන්නස් තමයි ඔබගේ පෞද්ගලික ජීවිතේ උනත් ගෙනියන්නට ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔබ කුමනාකාරයෙන් කටයුතු කරත් ඔබ හිතුවත් මේ මම මගේ පෞද්ගලික ජීවිතේ කියලා ඔබ බැංකු කරුවෙක් වශයෙන් ඔබ කරන්නා වූ දේ ඔබට සිදු වෙන දේවල් ඔන්න බැංකුවට බැංකු ඉමේජ් එකටත් බලපාන. ඒ නිසා මේ රෙපියුටේෂන් එක රැක ගැනීම අතිශය වැදගත් දෙයක් බැංකුවකට. ඒකට බැංකු සේවකයෙක් වශයෙන් ඔබට විශාල වගකීමක් පැවරෙනවා. මේ බැංකුවේ රෙපියුටේෂන් එකට හානියක් නොවන ආකාරයට තමන්ගේ ක්‍රියාපටිපාටි වැඩ කටයුතු එදිනෙදා කටයුතු සිදු කරගෙන යාම. ඉතින් මේ ඉමේජ් එක කියන එක බැංකුවකට අතිශයින්ම වැදගත් දෙයක්. එය කඩා වැටිලා මහ ජනතාවගේ විශ්වාසය නැතුනොත් ඒ හානි කරයි. ඒ වගේම ද්‍රවශීලතාවය පවත්වාගෙන යාම බැංකුවකට අතිශයින් වැදගත්. මොකද මේ බැංකු චකිත එහෙම නැත්නම් බැංකු අර්බුදවල මූලික පදනම වෙන්නේ ද්‍රවශීලතාව ගැටලු. එතකොට මේ එදිනෙදා තමන්ගේ වගකීම් පියවීමට ඇති හැකියාව ඒ සඳහා ව්‍යාපාර කටයුතු විචක්ෂණශීලී ලෙස පවත්වාගෙන යාම බැංකුවකට අතිශය වැදගත් වෙනවා. එතකොට දැන් මේකත් එක්ක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි අපිට මහා බැංකුවේ අවසාන ණය දෙන්න ලෙස තියෙනා වූ පහසුකම් ඒ වගේම මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යනාදි දේවල් ඊළඟට මුදල් වෙළඳපොළ මේ වගේ දේවල් වල ඇති වැදගත්කම් නේ. එතකොට අපි දන්නවා මේ බැංකුවකට මූල්‍ය මේ ද්‍රවශීලතා අර්බුදයක් ඇති වුණොත් එය සමනය කර ගැනීමට විවිධ මාර්ග තියෙනවා නේ. මුලින්ම ගිහිල්ලා ඔබට මුදල් වෙළඳපොළෙන් අරමුදල් හොයා ගන්නට පුළුවන්. එහෙම බැරි වුණොත් මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම් යටතේ ණය ලබා ගන්නට පුළුවන්. ඒතොර මේ ආකාරයට තමන්ගේ ද්‍රවශීලතා ගැටලු සමනය කර ගන්නට පුළුවන්. ඒතොර මහා බැංකුවේ අවසාන ණය දෙන්නා ලෙස තියෙනා වූ වැදගත්කම මෙතන ඔයගලන්ට පේනවා. ඒතොර මහා බැංකුව එහෙම හිටියේ නැත්නම් తాවකාලික ද්‍රවශීලතා ගැටලුවක් බැංකු අර්බුදයක් දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ද්‍රවශීලතාවයේ ආරක්ෂා කර ගැනීම කියන එක මේ බැංකුවකට අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා මහා බැංකුව ආම ද්‍රවශීලතා අනුපාතය පවත්වාගෙන යනවා. අපේ බැංකුවල ඇල්කෝ කමිටි කියලා තියෙනවා නේ, ඇසට් ලයබිලිටි කමිටිස් තියෙනවා. එතකොට ඔවුන් බැංකුවේ වත්කම් හා වගකීම් කලඹ මනාලෙස කලමනාකරණය කිරීම සිදු කරනවා. මේ ආකාරයට විවිධ විචක්ෂණශීලී ක්‍රියාමාර්ග ගන්නවා බැංකු මේ තත්ත්වය ඇති නොවන්නට, ද්‍රවශීලතා ගැටලුවක් ඇති නොවන්නට. රයිට්. හරි, එහෙමනම් මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට අපි කතා කරන්නට පටන් ගත්තේ විදේශ විනිමය අර්බුද. මේකත් කතා කරා. එතකොට විදේශ විනිමය අර්බුදයේදී අපි කිව්වේ ඉතා කෙටි කාලයක් තුල විශාල වශයෙන් විදේශ විනිමය රටෙන් ඉවත් වීම තුල, වෙළඳපොළෙන් ඉවත් වීම තුල විදේශ විනිමය කිංගයක් ඇති වෙලා ඒ විදේශ විනිමයට අදි ඉල්ලුමක් ඇති වෙනකොට මේ විදේශ විනිමය අර්බුද ඇති වෙනවායි කියලා. මේ විදේශ විනිමය අර්බුදයක ලක්ෂණය තමයි අපේ දේශීය මුදල විශාල වශයෙන් අවප්‍රමාණය වෙලා විදේශීය මුදල් විශාල වශයෙන් අගය ඉහළ යෑම අපිට දක්වන ඇප්‍රීෂিয়েට් වීම නැත්නම් අතිප්‍රමාණය වීම. එතකොට මෙතනදී දැන් උදාහරණයක් ලෙස අපිට කියන්නට පුළුවන්, දැන් අපි ඩොලර් එකක් රුපියල් 200ට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ 200ට ඇවිල්ලා තියෙන යම් කිසි කාල පරිච්ඡේදයක් තුල දැන් මේ 200ට තියෙන ඩොලර් එක එක පාරට 250ට ගියොත් දවස් දෙක තුනක් ඇතුළත විශාල ෂොක් එකක්,
අපේක්ෂා ශක්යන්නේ. එතකොට මේ ආනයනකරුවන්ට ඊළඟට විදේශ විනිමය සම්බන්ධයෙන් ණය අරගෙන තියෙන අයට විශාල ගැටලු වලට මුහුණ පානට සිදු වෙනවා. right? එතකොට මේ ආකාරයට කෙටි කාලීනව විශාල ලෙස විදේශ විනිමය ඉල්ලුම ඇති වෙලා විනිමය අනුපාතය සිග්‍රේන් ඉහළ ගිහිල්ලා වෙළඳපළේ විදේශ විනිමය ද්‍රවශීලතා හිඟයක් ඇති වෙනකොට අපි කියන ඔන්න විදේශ විනිමය අර්බුදයක් කියලා. right? එතකොට මේ මේ දේ ගැන වර්තමානයේදී විවිධ සාකච්ඡා යනවා. ඉතින් ඒවයි මම කියන්නේ ඔබට මේ මේ ඕපදූප සාකච්ඡා නෙමෙයි ප්‍රොෆෙෂනල් ෆෝරම්ස් එහෙම නැත්නම් වෘත්තීය වේදීන් එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල්ස්ලා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් වෙත ඔබ අවධානය යොමු කරලා මේ ගැන අවබෝධයක් ලබා ගැනීම වටිනවා වර්තමානයේ අපි තිබෙනා වූ තත්ත්වය. එතකොට අපි මේ මේ විදේශ විනිමය අර්බුද ඇති වෙන්නට විවිධ හේතු තියෙනවා. එකක් තමයි දැන් ආයෝජකයන් රට පිළිබඳ ඇති විශ්වාසයේ බිඳ වැටීම. ඒතොර ආයෝජකයෝ රට පිළිබඳ ඇති විශ්වාසයේ බිඳ වැටුනම විදේශ ආයෝජකයෝ ඔවුන් මේ විදේශ ආයෝජන රටට අරන් ඉන්නේ නැහැ. එතකොට රටට අරන් ඉන්නේ නැති වුනාම ඔන්න ඉන්ෆ්ලෝ එක අඩු වෙනවා. අතුරට එන එක අඩු වෙනවා විදේශ විනිමය. ඊළඟට මේකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඒ තමයි විදේශ ආයෝජකයෝ තමන්ගේ තිබෙන ආයෝජන ඉවත් කරගන්නවා රටේ. ප්‍රතිවත් කරගන්නකොට ඔවුන් විදේශ විනිමය සඳහා විශාල ඉල්ලුමක් ඇති කරනවා. දැන් ඉන්ෆ්ලෝ එක නැති නිසා ආයෝජන ගලායම අඩු වෙන නිසා සප්ලයි එක අඩු වෙනවා. අනෙක් පැත්තෙන් විශාල ඉල්ලුමක් ඇති කරන නිසා විදේශ විනිමයට ආයෝජන විඩ්‍රෝ කරද්දී ඔන්න විශාල ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. ඉල්ලුමක් ඇති වෙනවා. එතකොට ඔන්න සප්ලයි එක එහෙම නැත්නම් සැපයුම බිඳ වැටෙනවා අඩු වෙනවා. ඉල්ලුම වේගයෙන් ඉහළ යනවා. මොකද වෙන්නේ? විදේශ විනිමය මිල ඉහළ යනවා. විදේශ විනිමය මිල කියලා අපි අඳුන ගන්නවා විදේශ විනිමය විනිමය අනුපාතය. විනිමය අනුපාතය, හුවමාරු අනුපාතය. එතකොට ඔන්න අද ගන්න පුළුවන් නම් රුපියල් 200ට ඩොලර් එකක්. දැන් ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙනකොට අධික ඉල්ලුම හේතු කොටගෙන මෙන්න මේක දැන් 210, 215, 20, 25, 50 ඔව ඉහළට යනවා. එතකොට මේක කෙටි කාලයක් තුළ මේක කන්ට්‍රෝල් එකකින් තොරව මේ විදිහට ඉහළට යන්න ගත්තොත් එහෙම අන්න අපි කියනවා ඔන්න අර්බුදයක් ඇති වෙලා කියලා. right? එහෙම අර්බුදයක් ඇති වුණාම එය විශාල වශයෙන් ආර්ථිකයේ ඒ විශාල කම්පනයක් ඇති කිරීමට හේතු වෙනවා. right? එතකොට මේ මේ ආකාරයට දෙවෙනි එක තමයි speculations කියන එක. එතකොට speculators ලා කරන්නේ මේ වගේ දෙයක්. ඔවුන් දකිනවා දැන් මේ ඩොලර් එක ඉහළයයි අනාගතයේදී ඉහළයයි. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ ඩොලර් රැස් කරන්න පටන් ගන්නවා. එතකොට මේගොල්ලෝ දේශීය මුදල් ඩොලර් වලට හුවමාරු කරලා ඩොලර්ස් රැස් කරන්න පටන් ගන්නවා. තමන් ගාව තියෙන ඩොලර්ස් විකිණීම පවා කරනවා. එතකොට අර තිබෙන්නා වූ හිඟය තවත් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. එතකොට ඔවුන්ගේ අරමුණ තමයි ඩොලර් එකේ මිල ඉහළ ගියාම ඒ තියෙන ඩොලර්ස් විකුණලා වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම. එතකොට මේ අනාගතයේදී ලාභ ලැබීමේ අරමුණෙන් විදේශ මුදල් ගනුදෙනු කරන ස්පෙකියුලේටර්ස්ලා මේ ආකාරයට ආටිෆිෂලි මාකට් එකට බලපෑමක් ඇති කරන්නට පුළුවන්. ඉතින් මෙවැනි තත්වයක් ඇති නොවීමට මහ බැංකුව මැදිහත් වෙනවා. එතකොට මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් විවිධ රෙගියුලේෂන්ස් ගේනවා. රජයත් මේ සඳහා දායක වෙනවා. මුදල් මණ්ඩලයේ මේ සියල්ලෝම එකතු වෙලා මේ තත්ත්වය නවත්වන. ඒක මහ බැංකුව මෙවැනි අවස්ථාවල් වලදී බැරි වෙලාවත් මේ විදේශ විනිමය අනුපාතය පාලනයකින් තොරව ඉහළ යාමට හෝ ඒ අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යාමක් දක්නට ලැබුණොත් තම විදේශ ශාන්තිත භාවිතා කරමින් එය සමනය කිරීමට කටයුතු කරනවා. එතකොට අනවශ්‍ය ලෙස ඉහළ යනවා කියලා පේනවා නම් විදේශ සංචිත යොදා ගනිමින් ඒ අනවශ්‍ය ලෙස ඉහළ යාම අඩු කරන්නට කටයුතු කරනවා. තමන්ගේ විදේශ සංචිත වලින් මුදා සප්ලයි කරලා පහළ යාමක් අනවශ්‍ය ලෙස පහළ යාමක් සිදු වෙනවා නම් අනේ එවැනි අවස්ථාවල ඒ වැඩිපුර තිබෙනා වූ ඩොලර් මිලදී ගනිමින් එයත් සමනය කරනවා. ඉතින් මේ ආකාරයට විදේශ විනිමය අනුපාතය අපි ෆ්‍රී ෆ්ලෝට් එකක් දීලා තිබ්බට නිදහසේ පාවීම දිඩහැරලා තිබ්බට යම්කිසි බෑන්ඩ් එකක් තුල කලමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනවා. විදේශ විනිමය අර්බුදයක් ඇතිවීමට ඉඩ නොදී සහ එය මේ අධික ලෙස උච්චාවචනය වීමට ඉඩ නොදී. ඒකට පසුගිය කාලේ අපි දැක්ක යම් යම් ක්‍රියාමාර්ග අරගන්නවා
මේ විදේශ විනිමය සංචිතය රැක ගැනීම සඳහා. එතකොට අපි මේ දවස්වල කතා කරන ගත්තම අපිට විශාල වශයෙන් විදේශ ණය ගෙවීමට සිදු වෙලා තියෙනවා. එතකොට විදේශ විනිමය මේ ණය අරගෙන තිබෙනවා. මේ ණය අපි විදේශ විනිමය භාවිතා කරලා ගෙවන්නට ඕනේ. එතකොට විදේශ විනිමය ඉන්ෆ්ලෝ එක අඩු වෙලා තියෙනවා. කොහොමද මේක ගෙවන්නේ? එතකොට දැන් මේක ගෙවන්න නම් අපි සංචිත කළමනාකරණය කරන්න ඕනේ. එතකොට අපි දැක්කා පසුගිය කාලවල මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලෙස විනත් රටවල මහා බැංකු සමග ඇති කරගන්නවා අපි ගිවිසුම් ස්වැප්ස් ඇති කරගන්නවා නේ හුවමාරු ගිවිසුම් ඇති කරගන්න. එතකොට අපි මේ අවස්ථාවේ අපි තිබෙන්නා වූ වගකීම් පියවීම සඳහා ඔවුන්ගෙන් විදේශ විනිමය මුදල් ලබා ගන්නවා. එතකොට අපි යම් කිසි කාලයකට පසුව නැවත ඒවා ගෙවීමට එකඟ වෙමි. එතකොට මේ අවස්ථාවේදී අපේ විදේශ විනිමය ප්‍රශ්නයට උත්තරයක් ලැබෙනවා. මොකද ඒ අදාළ විදේශ මහා බැංකුවෙන් අපිට ඩොලර්ස් ලැබෙනවා. එහෙම නැත්නම් විදේශ විනිමය ලැබෙනවා. අපේ ගැටලුව සමනය වෙනවා. ඒතකොට අපිට යම් කාලයක් තියෙනවා නැවත විදේශ විනිමය රැස් කරගෙන නැවත ගෙවීම සිදු කරන්න. ඒතකොට ස්වැප් ඇග්‍රීමන්ට්ස්. ඊළඟට අපි දැක්කා ආනයන සීමාවන්. right? ඒක උදාහරණයක් ලෙස රථවාහන ආනයනය නවත්තලා දානවා. right? තව යම් යම් අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නවත්තලා දානවා. මේ ආකාරයට ආනයන සීමාවන් කියන ආනයන සීමාවන් කියනකොට විනිමය සඳහා ඇති ඉල්ලුම අඩු කරන්නට පුළුවන් වෙනවා. right? අඩු කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තියෙන විදේශ සංචිත ප්‍රමාණය රැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට ආනයන සීමා විදේශ රටවල් සමග මේ ආකාරයට මේ හුවමාරු ගිවිසුම් වෙත ස්වැප්ස් වලට යන එක. ඊළඟට අපි දැක්කා තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ IMF එක. right? මේ International Monetary Fund. right? අපි ගිහිල්ලා IMF එකෙන් උදව් ඉල්ලනවා. එහෙම නැත්නම් අපි ඉල්ලනවා ඔවුන්ගෙන් අපිට තිබෙනව පහසුකම් යටතේ ණය ලබා දෙන්නට කියලා. right? ඉතින් මේ ආකාරයට ඒ අනුව අපිට විදේශ විනිමය රැස් කර ගන්නට පුළුවන්. මේ ආකාරයට විවිධ ක්‍රම මගින් මේ විදේශ විනිමය රැස් කර ගනිමින් සප්ලයි එක පවත්වාගෙන ඩිමාන්ඩ් එක අඩු කරලා අපි මේ අර්බුදයකට ඇති නොවන ලෙස ඇති අර්බුදයක් ඇති නොවන ලෙස මේක කළමනාකරණය කරනවා. මෙතනදී මහා බැංකුව විශාල කාර්යභාරයක් භූමිකාවක් ප්ලේ කරනවා සිදු කරනවා මේ අර්බුදය වලක්වාගෙන අර්බුදයකින් තොරව ගෙනියන්නේ. right? ඉතින් මේක තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. එතකොට මේ විදේශ විනිමය අර්බුද ගැන කතා කරද්දී අපි දැනගන්න ඕනේ මේ විදේශ විනිමය අර්බුදයක් ඇති වුණාම වෙන්නට පුළුවන් දේවල් මොනවාද කියලා නේ. වෙන්නට පුළුවන් දේවල් මොනවාද? පළවෙනි එක තමයි දේශීය මුදල අවප්‍රමාණ වෙනවා. මොකද අවප්‍රමාණ වෙනවා කියන්නේ? දේශීය මුදලේ අගය විදේශ මුදලට සාපේක්ෂව පිරිහෙනවා. උදාහරණයක් ලෙස අපි හිතමු අපි අද ගෙවන්න ඕනි කියලා ඩොලර් එකක් ගන්න රුපියල් 200ක්. ඒ කියන්නේ හුවමාරු අනුපාතය කියලා හිතමු අපි. ඒක ඩොලර් එකක් ඔයා ගාව තියෙනවා නම් ඒක ගන්න මම රුපියල් ශ්‍රී ලංකා රුපියල් 200ක් ගෙවන්නට ඕන. මේක තමයි හුවමාරු. ඒ කියන්නේ එක ඔයා ගාව තියෙන ඩොලර් එක වටිනවා අපේ ලංකාවේ සල්ලි 200ක් යුනිට්ස්. හරි. දැන් විදේශ විනිමය අල්ප ප්‍රමාණය වෙනකොට මේ අපේ ඩොලරේගේ වටිනාකම වැඩි වෙනවා. ඩොලරේගේ වටිනාකම වැඩි වෙනවා කියන්නේ දැන් මම අද 200කට ඔයාගේ එක ඩොලර් එකක් ගත්තා. දැන් හෙට මට ඩොලරයක් ගන්න 210ක් ගෙවන්න ඕනේ. දැන් 220ක් ගෙවන්න ඕනේ. 225, 250, 300. right? ඒකෝ දැන් අද මම ගෙවුවාට ඩොලර් එකකට රුපියල් 200යි. දැන් හෙට මම ඔයාට ඩොලර් එකකට රුපියල් 300ක් ගෙවන්න ඕනේ. එහෙනම් ඩොලරේගේ අගේ වැඩි වෙලා මගේ මුදලයාගේ අඩු වෙලා මට රුපියල් 200ට දැන් ඩොලරයක් ගන්න බෑ. ඒතර මගේ අගේ මුදලයාගේ අඩු වෙලා. ඒතර දේශීය මුදල් අවප්‍රමාණ වෙනවා කියන්නේ මේ ආකාරයට විදේශ මුදලේ අගය දේශීය මුදලට සාපේක්ෂව විශාල වශයෙන් ඉහළ යාම ඒ තුල අපේ මුදලේ අගය අඩු වෙනවා. මේ විශාල ප්‍රශ්නයක්. මේ විශාල ප්‍රශ්නයක්. right? දැන් අපි නිකමට හිතමුකෝ මෙහෙම දෙයක්. අපි හිතමු විදේශ ආයෝජකයෙක් ගේනවා ලංකාවට ඩොලර් 1000ක්. ඩොලර් 1000ක් ගේනවා. අපි හිතමු මේක මෙයා ගේන්නේ අපේ විනිමය අනුපාතය 150ක් තියෙද්දි. 150ක් තියෙද්දි. එතකොට ලංකාවේ මුදලින් කීයක් මෙයාට තියෙනවද? ලංකාවේ මුදලින් 150000ක් මෙයාට අපි දෙනවා. right? 150000ක් දෙනවා. එතකොට අපි හිතමු මෙයා මේක
ඉන්වෙස්ට් කරනවා කියලා අපි මේක ඉතින් මේක 10%ට මෙයා මෙහි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඊට මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාට පස්සේ මෙයාට රුපියල් 15000ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න මෙයාට 165000ක් තියෙනවා. 165000ක් හම්බ වෙනවා. දැන් මෙයා මේ මුදල ආපහු ගෙනියන්න උත්සාහ කරනවා. ආපහු ගෙනියන්න උත්සාහ කරනකොට අපි හිතමු දැන් ඩොලර් රේට් එක රුපියල් 200යි කියලා. දැන් රුපියල් 200 නම් මෙයාට දැන් ගෙනියන්න පුළුවන් කීයද? ඒ කියන්නේ 165000 අපිට බෙදන්නට සිද්ධ වෙනවා. K අකුර මන් දාන්නේ 1000 කියලා පෙන්වන්න 165000 අපිට බෙදන්න සිද්ධ වෙනවා 200. 165000 200 න් බෙදපුවම කීයද එන්නේ? 825යි නේ. 825යි. දැන් බලන්න වෙච්චද? රුපියල් ඩොලර් 1000ක් මෙයා ගෙනාවා. 10%ක රිටර්න් එකකුත් හම්බුණා. නමුත් දැන් මෙයා ආපහු ගෙනියනකොට ගෙනියන්න වෙන්නේ කීයද මෙයාට? ඩොලර් 825යි. එහෙනම් මෙතනදී මෙයාට රුපියල් 175ක පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම පාඩු වෙනවා නම් ඩොලර් මේ අනුව ආයෝජකය බලනවා මේ විනිමය අනුපාතය මේගොල්ලන්ගේ දිගටම ඉහළ යනවා නම් මම මේ රටේ ආයෝජනය කරන එක භයානකයි. ඇයි? මේ විනිමය අනුපාතය ඉහළ යාම තුල මම ගේන ප්‍රාග්ධනය ෂය වීම සිද්ධ වෙනවා. මට නැවත ආපහු ඒ ප්‍රමාණය අරගෙන යන්නට හැකියාවක් නැති වෙන්නට පුළුවන්. එතකොට මේ වගේ වෙලාවල් වලට ආයෝජකයෝ බය වෙනවා. දැන් වාටම පේනවනේ ඩොලර් 1000ක් ගෙනාවු ආයෝජකයා 10%කට ලංකාවේ ඒක ඉන්වෙස්ට් කළා. ඒ 10% හම්බුණා. 165000ක් හම්බුණා. ඒ 10% හම්බෙලා ඒක ආපහු තමන්ගේ රටට ගෙනියන්න හදනකොට ඩොලර් කරනකොට මේ විනිමය අනුපාතය වැඩි වෙලා 150ට තිබ්බ එක 200 වෙලා. එතකොට මොකද වෙන්නේ? මෙයාට ඩොලර් ගෙනියන්න වෙන්නේ දැන් 825යි. ඩොලර් 175ක් මෙයාට පාඩු. එහෙමනම් විනිමය අනුපාතයේ වේගයෙන් ඉහළ යාමක් විනිමය අනුපාත අර්බුදයක් දැක්කොත් මේ ආයෝජකයෝ කවදාවත් ප්‍රාග්ධනිය අරන් ඉන්නේ රටට ආයෝජනය කරන්න. හේතුව ඒගොල්ලොන්ට පේනවා මේ විනිමය අනුපාත ඉහළ යාම තුළ තමන්ගේ ප්‍රාග්ධනිය විනාශ වීමක් එහෙම නැත්නම් ගෙවි යාමක් සිදු වෙන්නට පුළුවන් කියලා. ඒක තමයි විදේශ ආයෝජකයෝ බය වෙන්නේ. right දැන් අපිට පේනවා මේ අනුපාතය හේතන වල ප්‍රශ්න. ඊළඟට මේ හේතුව නිසා මොකද වෙන්නේ? ඉන්න ආයෝජකයෝ ටක් ගාලා දැන් තියෙන තමන්ගේ ආයෝජන කීයට හරි විකුණලා ගෙනියන්න බලනවා තමන්ගේ රටට ඒ මුදල් ටික. right එතකොට දේශීය මුදල් අවප්‍රමාණය වෙනවා. ඒ අවප්‍රමාණය වෙනවා කියන්නේ විනිමය අනුපාතය ඉහළ යනවා කියන එක. අපි දැන් හඳුනගත්තා. එතකොට විනිමය අනුපාතය ඉහළ යනකොට දේශීය මුදල් අවප්‍රමාණය වෙනකොට විදේශ ආයෝජකයන්ට මේ රටේ තමන්ගේ ආයෝජන තියාගෙන ඉන්න එක පාඩු වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ කැපිටල් එක උඩ නැති වෙන්නට පුළුවන් විනිමය අනුපාතය ඉහළ යාම තුළ. ඒ නිසා මේගොල්ලෝ ටක් ගාලා තමන්ගේ ආයෝජන ඉවත් කර ගන්නට උත්සාහ කරනවා. නැව රටට ආයෝජන ගේන්න ආයෝජකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔවුන් අධෛර්යමත් වෙනවා, බය වෙනවා. එතකොට මේ අනුව මේ රටේ රට තුලට මුදල් විනිමයේ ගලා එීම බොහෝ දුරට නවතිනවා. ඊළඟට අනිත් පැත්තෙන් මේ විනිමය අනුපාත අර්බුදය සමනය කරන්නට තමන්ගේ සංචිත භාවිතා කරන්නට සිද්ධ වෙනවා ලංකා මහ බැංකුවලට. ඒකට මහ බැංකුව මේ ආකාරයට තමන්ගේ සංචිත භාවිතා කරද්දී විදේශ සංචිත බිඳ වැටිලා තිබෙන ස්ථාවර භාවය බිඳ වැටෙනවා. ඒතර ඒ වගේම මෙන්න මේ දේවල් තුල මේ විනිමය අනුපාතය ඉහළ යාම දේශීය මුදල් අප්‍රමාණ වීම තුල ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් ඇති වෙනවා. right ඒතර ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් ඇති වෙනවා කියන උදාහරණයක් ලෙස දැන් ආනයනය කිරීමට හැකියාවක් නැහැ යම් යම් භාණ්ඩ. එතකොට ඔන්න ඒ භාණ්ඩ පරිභෝජනය කිරීමට තිබෙන අවස්ථාව ජනතාවට නැති වෙනවා. right එතකොට අපි ආනයන මත යැපෙන රටක්. එතකොට අපිට වෙලාවට ආනයනය කරගන්නට බැරි වුණොත් අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරගන්නට බැරි වුණොත් ඔන්න අපිට සිද්ධ වෙනවා සලාක ක්‍රමයන්ට යන්නේ. right එතකොට අපිට බෙහෙත් ගෙන්න ගන්න බැරි වුණොත් අපිට පෙට්‍රල් ඛනිජ තෙල් ගෙන්න ගන්නට බැරි වුණොත් ඊළඟට ආනයනික කිරිපිටි වගේ දේවල් ගෙන්න ගන්න බැරි වුණොත්
ඔන්න ජනතාවගේ ජීවන තත්ත්වයට එයින් බලපෑමක් ඇති කරනවා. ඒ වගේම දැනට තියෙන බාණ්ඩ වල මිල ඉහළ යාමට පටන් ගන්නවා. එතකොට මේ ආනයන කරුවන්ටත් මේක බලපානවා. එතකොට ආනයන කරුවන්ට මේක බලපාලා ඔන්න සිද්ධ වෙනවා ආනයන කරුවන්ට තමන්ගේ ගේන භාණ්ඩ වැඩි මිලට විකුණන්න. එතකොට උදාහරණයක් ලෙස අද ඔබ 17 එකක් ගෙනාවොත් ඩොලර් එක රුපියල් 200 තියෙද්දි 1 ඩොලර් එකක් වටින 17 එකක් ඔයාට පුළුවන් ඒ වගේ කොස්ට් එක වෙන්නේ රුපියල් 200යි. එතකොට 10% ක ලාභයක් තියාගත්තත් ඔයා රුපියල් 220ට 17 එක විකුණනවා. දැන් අපි හිතමු මේ විනිමය අනුපාතය ඉහළ ගිහිල්ලා 250ට ගියා කියලා. 250ට ගියොත් මොකද වෙන්නේ? ඔයාට දැන් කොස්ට් එක ඩොලර් එකක් වටින 17 එක කොස්ට් එක 250ක් වෙනවා. දෝ දැන් ඉස්සර විකුවේ 210ට විකුණුවේ දැන් කොස්ට් එකම 250යි. එහෙනම් ඔයා තව 10%ක් තියලා මේක විකුව 275ට තමයි විකුණන්නේ. එතකොට රුපියල් 210ට ගත්ත 17 එක ගන්න දැන් 275ක් වියදම් කරන්න වෙනවා ජනතාවට. දෝ ජනතාවගේ ජීවන බර ඉහළ යනවා. දෝ යම් යම් ලක්ෂරි බාණ්ඩ right ඒවා අතාරින්න සිද්ධ වෙනවා ජනතාවට right මේ ආකාරයට බලපෑම් මෙල්ල වෙනවා. ඉතින් ඒ නිසා මේ විදේශ විනිමය අර්බුදයකදී රටේ සියලු මාංශ වෙත දැඩි බලපෑමක් එල්ල වෙනවා. එතකොට මේ විදේශ විනිමය අර්බුද මෙතනින් නවතින්නේ නැහැ. එතකොට විනිමය අර්බුදයක් තියෙනවා කියලා දැනගත්තම එය ආයෝජන නැතිවීම තුළ ආර්ථිකයේ වැඩ කටයුතු හිර වෙන්න, ඒ වගේම කොටස් වෙළඳපොළ සඳහා බැඳුම් කර වෙළඳපොළ මේ සියල්ලටම අහිතකර ලෙස බලපානවා. එතකොට මේ ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් ආසියානු මූල්‍ය අර්බුදයේ පිළිබඳව ඉතාමත් ප්‍රචලිත දෙයක් අපි හැමෝම දන්න දෙයක්. එතකොට මේක මේ ඇති වුණේ නැගිනහිර ආසියානු කලාපයේ රටවල් අතර. එතකොට මේක ආරම්භ වුණේ තායිලන්තයෙන්, එතකොට තායිලන්තයෙන් ආරම්භ වෙලා ඊට පස්සේ මේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ෆිලිපීනිය, දකුණු කොරියාව යනාදී රටවල් වලට පැතිරලා ගියා. එතකොට අපි දන්නවා 1990 ගණන්වල මේ තායිලන්ත්, සිංගප්පූර්, මැලේසියා, ඉන්දුනීසියා, සවුත් කොරියා වගේ කන්ට්‍රීස් ලොකු ඇකනොමික් ග්‍රෝත් එකක් අරගෙන තිබ්බා. ඒතොර 8ක් 12ක් අතර වගේ කාලයක වාගේ ලොකු ඇකනොමික් ග්‍රෝත් එකක් අරගෙන තිබ්බා. ඉතින් ඔවුන් මේ හැඳින්නුවා මේ ඉතාමත් ඉහළ ඩෙවලොප්මන්ට් එකක් තියෙන ඇකනොමීස් හැටියට. ඒ අනුව මේ විශාල වශයෙන් ඔවුන්ට විදේශ ආයෝජන ගලායමක් දක්න ලැබුණා මේ කාලය තුල. එතකොට මේ කාලයේදී ඇමරිකාවේ ඒ විදේශ ඇමරිකාවේ තිබුණු ඉන්ට්‍රස්ට් රේට්ස් ඉතාමත් අඩු මට්ටමක තමයි වොන් පවත්වාගෙන ගියේ. ඒ තුළ ආයෝජකය විශාල වශයෙන් පෙනුණා මෙවැනි රටවල් වලට තමන්ගේ ආයෝජන ගෙනල්ලා මේ වැඩි ලාභයක් ලබා ගන්නට මේ ඩෙවලොප්මන්ට් කන්ට්‍රීස් වලට. මොකද ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක තිබුණු නිසා right. නමුත් මේ කාලයක් යනකොට මේ ඇමරිකාවේ ඉන්ට්‍රස්ට් රේට්ස් ක්‍රමයෙන් වර්ධනය වීම දක්නට ලැබුණා. ඒ අනුව ආයෝජකයෝ බැලුවා මේ රටවල් වල ඉන්නවට වඩා අපි ආපහු ආයෝජන ඇමරිකාවට අරන් යන එක හොඳයි කියලා. ඒ අනුව ඒවා අරන් යන්න උත්සාහ කරා. ඒ වගේම දැන් මේ රටවල් විශාල වශයෙන් අපනයන කරුවන්ට සහන සැලසීමට පහළ මට්ටමක තමන්ගේ එක්ස්චේන්ජ් රේට් එක තියාගෙන හිටියා. නමුත් චීනය තමන්ගේ මුදල් අප්‍රමාණය කිරීම තුළ මේ රටවල්වලට තිබෙන එක්ස්පෝර්ට් ඩිමාන්ඩ් එකට වඩා ඩිමාන්ඩ් එක යම්කිසි ප්‍රමා යම් ආකාරයකට බලපෑමකට ලක් වුණා. ඉතින් මෙවැනි විවිධ බලපෑම් තුළ යම් යම් ආකාරයේ ආයෝජකයන්ට ගැටලු ඇති වෙන තත්ත්වයක් මේ රටවල්වල ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් කොහොම වුණත් අවසානයේදී ආයෝජකයෝ විශාල වශයෙන් මේ රටවල් වලට නොපැමිණ තමන්ගේ ආයෝජන ඉවත් කර ගැනීමට පටන් ගැනීම තුළ අර්බුදය ආරම්භ වුණා. එතකොට අපි මේ අර්බුදයට කෙලින්ම ගිහිල්ලා කතා කරලා අපි විශාල වශයෙන් මේක කතා කරන්න වෙලා නැහැ. අපි ගත්තොත් එහෙම 1997 ජූලි 2 තායිලන්තයෙන් තමයි මේක ඉස්සෙල්ලාම පටන් ගත්තේ. තායිලන්තය තම පවත්වාගෙන ගියේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක්. එතකොට තායිලන්තයේ ඩොලර් එකට තායි බාත් 25ක් වගේ රේට් එකක ෆික්ස් රේට් එක තමන්ගේ එක්ස්චේන්ජ් රේට් එක පවත්වාගෙන ගියා. එතකොට
යම් කිසි වෙලාවක අපි කිව්වා වගේ මේ ෆික්ස් රේට් එක පවත්වාගෙන යන්නේ ඔවුන්ට ඩොලර් සංචිත තියෙන නිසා. එතකොට යම් යම් වෙලාවල් වලදී ඉහළ යාමක් සිදු වෙනවා නම් සංචිත නිකුත් කරලා ඒ අධික ඉල්ලුම සමනය කරනවා. පහළ යාමක් තියෙනවා නම් සංචිත වලින් ඒවා ඇබ්සෝබ් කරලා අධික සැපයීම පාලනය කරනවා. මේ විදිහට මේගොල්ලෝ ඩොලර් එකක් තායි බාත් 25ක් වගේ රේට් එක ස්ථාවරව තියාගෙන ගියා දීර්ඝ කාලයක්. රයිට් දීර්ඝ කාලයක් පවත්වාගෙන ගියා. එතකොට මේ දීර්ඝ කාලයක් පවත්වාගෙන යාම තුළ මාකට් එකේ ටිකක් හැදිලා තිබ්බා. රයිට් අපේ එක්ස්චේන්ජ් රේට් එක ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. මේ මට්ටමේ තමයි තියෙන්නේ කියලා. රයිට්. නමුත් මේ විදේශ ආයෝජන ඒම ක්‍රමයෙන් අඩුවීම සහ විදේශ ආයෝජකයෝ තමන්ගේ ආයෝජන ක්‍රමයෙන් ඉවත් කර ගැනීම, ඒ වගේම අපනයන ආදායම ක්‍රමයෙන් අඩුවීම යනාදී කරුණු තුල 1997 දී තායිලන්තයට මේ තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ. එතකොට 97 ජූලයි මාසේ දෙවෙන්දා මේගොල්ලෝ මේ ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් එක අයින් කරලා ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් එකට තමන්ගේ සිස්ටම් එක මාරු කරා. ඒක ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් එකදී මහ බැංකුව මේ විශාල වශයෙන් මේ රේට් එක මේන්ටේන් කරන්න යන්නේ ඉල්ලුම හා සැපයුම පදනම් කරගනිමින් විනිමය අනුපාතය ෆ්ලෝට් එක නැත්තම් පා වෙන්නට ඉඩ දෙනවා. ඒක ඉල්ලුම හා සැපයුම පදනම් කරගනිමින් විනිමය අනුපාතය තීරණය වෙනවා. එතකොට මේ මෙවැනි වෙලාවක ඔන්න ස්පෙකියුලේටර්ස්ලත් මෙතනට ආවා. සමපේක්ෂකයන් ඔවුන්ටත් අවශ්‍ය වුණා මේ රේට් එක ඉහළ පහළ යාම තුළ ලාභ ලබා ගැනීමට. ඉතින් මෙවැනි සියලු තත්ත්වයන් යටතේ මේ ආකාරයට ෆික්ස් රේන්ජ් රෙජීම් එකක ඉඳලා 1997 ජූලි 2 ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් රෙජීම් එකට ගිය ගමන් මොකද වුනේ? තායි බාත් එක 15ත් 20ත් අතර ප්‍රමාණයකින් එකවරම අව ප්‍රමාණය වුණා. ඒ කියන්නේ රුපියල් 25ට තිබුණු තායි බාත් එක රුපියල් 28.8ක් වගේ ප්‍රමාණයකට එකපාර වැඩි වුණා. මේක එතනින් නැවතුනේ නෑ. මේ වැඩිවීම දිගටම යන්න ගියා. මේ ඔබට පේනවා ඒක කොහොමද වෙලා තියෙන්නේ කියලා. රයිට්. මේක දිගටම ගිහිල්ලා දෙසැම්බර් 1997 වෙන විට, ඒ කියන්නේ මේ වර්ෂයේ දෙසැම්බර් මාසයේ වෙන විට එය 48.8ක් දක්වා වර්ධනය වුණා. එතකොට ඔබට පේනවා රුපියල් 25 ඉඳලා 48.8කට වර්ධනය වුණා කියන්නේ ඕල්මෝස්ට් ඩබල්. එතකොට ඩොලර් එක අගය දෙගුණයක් වුණා තායි බාත් කරන්සි වලට අනුව. රයිට්. එතකොට මේක එතනිනුත් නැතුනේ නැහැ. 98 ජනවාරි වෙනකොට ඊළඟ අවුරුද්දේ මුල වෙනකොට ඒක 56ට ගියා. එතකොට දෙගුණයකුත් ඉක්මවලා එය වැඩි වුණා. ඉතින් මේ ආකාරයට අතිශය වේගයෙන් මේ එක්ස්චේන්ජ් රේට් එක වැඩිවීම තුළ විශාල ගැටලු රාශියක් ඇති වුණා. ඔන්න විදේශ විනිමය අර්බුදයක් ඔවුන්ට ඇති වුණා. එතකොට මේ ඇති වුණු විදේශ විනිමය අර්බුදය කලාපීය රටවල් වලට පැතිර යන්නට පටන් ගත්තා. එතකොට ඔන්න තායිලන්තයේ මේ විදේශ විනිමය අර්බුදයකට ලක් වුණා කුවම තවත් ඒට සමාන ආර්ථිකයන් තියෙන කන්ට්‍රීස් තමයි මැලේසියා, ෆිලිපීනි, ඉන්දුනීසියාව වගේ කන්ට්‍රීස්. එතකොට ආයෝජකයේ තවදුරටත් බය වුණා. එතකොට ආයෝජකයේ එම රටවල් වලිනුත් ඒ අවශ්‍ය දේවල් තමන්ගේ ආයෝජන අයින් කර ගැනීම සිදු වුණා. ඒ අයින් කර ගැනීම තුළ ඒ රටවලුත් මේ අර්බුදයට ලක් වුණා. එතකොට මෙසේ තායිලන්තේ ආරම්භ වුණු අර්බුදය ෆිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, සවුත් කොරියා යන ආදී නැගෙනහිර ආසියානු කන්ට්‍රීස් වලට, හොංකොං වගේ කන්ට්‍රීස් වලට විශාල වශයෙන් බලපෑම සිදු වුණා. රයිට්. එතකොට මේකත් එක්ක තායිලන්තයේ බැංකු පද්ධතියට බලපෑම එල්ල වුණා. ස්ටොක් මාකට් එකට බලපෑම එල්ල වුණා. ෆිලිපීනයේ ස්ටොක් මාකට් එකට බලපෑම එල්ල වුණා. මේ ආකාරයට මේ අර්බුදය ඊට පස්සේ පැතිර ගියා. වෙළඳපොළ අර්බුද, බැංකු අර්බුද දක්වා පැතිර යාම දක්නට ලැබුණා. රයිට්. එතකොට අපි ෆිලිපීනයේ ගත්තොත් ෆිලිපීනයේ ෆිලිපීනයේ විශාල බිඳ වැටීමක් සිදු වුණා. ෆිලිපීනයේ $26 per dollar තිබ්බ එක අන්තිමට $40 per dollar. රුපියල් 26 pesos 26ක් තිබ්බ එක ඩොලර් එක pesos 40 දක්වා ඉහළ ගියා.
කියන්නේ ඕල්මෝස්ට් පෙසෝස් 14ක් වැඩි වුණා. හොංකොං වලත් ඒ වගේම තත්ත්වයක් තමයි අපිට දක්න ලැබුණේ. එකවරම විනිමය අනුපාතය ඉතා වේගෙන් ඉහළ ගියා. ඊළඟට අනිකුත් කන්ති ඉන්දුනීසියාව සවුත් කොරියා මේ සියලු කන්ට්‍රීස් වලට මේක බලපෑම ඇති වුණා. ඒ වගේම ජපානය දක්වාත් මේ ගමන් කරා. නමුත් ජපානයට ඒක බලපෑම සමනය කරගන්න හැකියාව ලැබුණා. නමුත් මේ මේ කන්ට්‍රීස් විශාල වශයෙන් බලපෑම දක්වන විශේෂයෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව සහ ෆිලිපීන්. දැන් මේ මේකත් එක්ක දැන් මම ඔබට කිව්වා මේ විනිමය අනුපාත අර්බුදය ඇති වෙනවත් එක්කම බැංකු වලට ප්‍රශ්නයක් ඇති වුණා කියලා. ඒත් අපි බලමු ඇයි බැංකු වලට එහෙම ප්‍රශ්නයක් ඇති වුණේ කියලා. අපිට මේ තුල හොයා ගන්න පුළුවන් අපි කියනවා මේ විවිධ අර්බුද ගැන කතා කරනවා. නමුත් මම තියාගෙන එක අර්බුදයක් තවත් අර්බුදයකට මඟ පාදනවා. right? එතන මේ නැගිනේර ආසියානු කලාපයේ ඇති වූ මේ විනිමය අර්බුදය ඇත්තටම අවසන් වෙනකොට එය ඇතැම් වෙළඳපොළවල් කඩාවැටීම වෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ අර්බුද වගේම බැංකු අර්බුදත් නිර්මාණය කරලා තිබ්බා. එතකොට මේක අර්බුදයක් තවත් අර්බුද කීපයක් නිර්මාණය කිරීමට හේතු වෙනවා. එතකොට මේ මේ නැගිනේර ආසියානු කලාපයේ තත්ත්වය අරගෙන බලනකොට අපි හිතමු අපි ඉස්සෙල්ලම ගා තායිලන්තේ දිහා බලමු. මේක ආරම්භ වෙච්ච රට. දැන් අපි හිතමු තායිලන්තේ තිබුණු තත්ත්වය තමයි 1995 ඉඳලා විතර ඔබට පේනවා මේ කරන්සි එක ඩොලරයකට තිබෙන තායි බාත් ප්‍රමාණය ෆික්ස් රේට් එක තමයි තියාගෙන ඉන්නේ. එතකොට ඒගොල්ලෝ හැමදාම කියන්නේ අර තායි බාත්යක් ඩොලරයකයි තායි බාත්යක එක්ස්චේන්ජ් රේට් එක 25යි. මේ මේක ෆික්ස් රේට් එක මේගොල්ලෝ තියාගෙන ඉන්නවා. right? එතකොට විදේශ රටවල් වල ඉන්ට්‍රස්ට් රේට්ස් අඩුයි. විදේශ රටවල් වල ඉන්ට්‍රස්ට් රේට්ස් අඩුයි. තායිලන්තයේ ඉන්ට්‍රස්ට් රේට් සාපේක්ෂව වැඩි. දැන් මේවැනි තත්ත්වයක් අරගෙන බලමු අපි US interest rate එක අපි මේ assumptions අරගමු උපකල්පනයන් මේ මේ වෙච්ච දේ පැහැදිලි වෙන්න. US එකේ interest rate එක අපි දමු 6යි කියලා. right? උපකල්පනයක. තායිලන්තයේ interest rate එක 10යි. right? මේක මේ විදිහට නම් market එක තිබුණේ. දැන් US dollar එකක් මේගොල්ලෝ තායි බාත් 25කට fixed rate එක fixed regime එක තියාගෙන ඉන්නවා. දැන් මෙහෙම තියාගෙන ඉන්නකොට තායිලන්ත බැංකු වලට පේනවා අපිට US වලින් 106ට බරෝ කරලා තායිලන්තයේ 10ට ණයට දෙන්න පුළුවන් නම් අපිට හොඳ වාසියක් ගන්න පුළුවන්. අපිට US ඩොලර්ස් බරෝ කරන්න පුළුවන් 106ට ඒවා තායිලන්තේ කන්වර්ට් කරලා 10ට අපි ලෙන් කරොත් ණයට දුන්නොත් අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන් කියලා උන්ට හිතෙනවා. දැන් මෙහෙම හිතපු තායිලන්ත බැංකු මේ ඩොලර්ස් බරෝ කරනවා US බැංක්ස් වලින්. අපි දෝ මේ උදාහරණය ඇඩියට තායිලන්ත බැංකුවක් ඩොලර් මිලියනයක් ගත්තයි කියලා US වලින් අවුරුදු දෙකක ලෝන් එකක් 106ට. ඒකට US ඩොලර් 1 මිලියන් අවුරුදු දෙකකට ගන්නවා 106ට. එහෙම අරගෙන මේගොල්ලෝ අපි හිතමු තායිලන්තේ තායි බාත් 25 මිලියන්. අයි මම මේ 1 මිලියන් ඩොලර්ස් අරගෙන මෙතන 25 මිලියන් කිව්වේ. 1 ඩොලර් ඊක්වල්ස් තායි බාත් 25. එහෙමනම් 1 මිලියන් ගත්තා කියන්නේ ඒක 25 වලින් වැඩි කරාම 25 මිලියන් තායි බාත්. right? එතකොට මේගොල්ලෝ තායි බාත් 25 මිලියන් ලෙන් කරනවා තායිලන්තේ. දැන් තායිලන්තේ රේට් එක 10යි. දැන් මෙන්න මේගොල්ලෝ මේ වැඩේ කරනවා. දැන් එතකොට මේගොල්ලෝ බලනවා හරිම හොඳයි. අපේ කන්ට්‍රි එකේ කිසි ප්‍රශ්නකුත් නැහැ. ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් රිජිම් එකක් තියෙන්නේ. අපිට පුළුවන් US බැංකුවකින් 106ට ඩොලර්ස් අරගෙන ඒ ටික කන්වර්ට් කරලා තායිලන්තේ 10ට ණයට දෙන්න. එහෙම ණයට දුන්නොත් අපිට ලාභයක් ලැබෙනවා. රයිට්. අපි බලමු ලාභයක් ලැබෙනවද කියලා. දැන් පළවෙනි අවුරුද්ද අරගන්නකො පළවෙනි අවුරුද්දේ ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා. අපි 10යි 25 මිලියන් දුන්නා. එහෙනම් 2.5 මිලියන් අපිට තායි බාත් ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා. තායි බාත් 2.5 මිලියන් ඉන්ට්‍රස්ට් එක හම්බ. එතකොට මේ 2.5 මිලියන් ඩොලර් එකක් තායි බාත් 25යි නම් ඒක කන්වර්ට් කරපුවාම අපිට එනවා US ඩොලර් 100,000. right? එතකොට 2.5 මිලියන් බෙදීම 25 අපිට US ඩොලර් 100,000 හම්බ වෙනවා. right?
එතකොට මේ 100,000 ඩොලර්ස් අපි ගාව තියෙනවා. එහෙමනම් අපි ගෙවන්න ඕනේ කොච්චරද? අපිට ගෙවන්න තියෙන්නේ ඉන්ට්‍රස්ට් මේ 1 මිලියන් ඩොලර්ස් වලට 6 ගානේ ඩොලර් 60,000යි. එතකොට අපිට තායිලන්තේ අපි 10,000 ලෙන් කරා. පළවෙනි අවුරුද්දේ ඉන්ට්‍රස්ට් හම්බුණා අපිට 2.5 මිලියන් තායි බාත්. ඩොලර් වලට කන්වර්ට් කරපුවාම ඩොලර් ලක්ෂයක් තියෙනවා අපි ගාව. එතකොට අපිට හම්බුණා ඩොලර් ලක්ෂයක්. රයිට්? ලෙන් කරලා තායිලන්තේ පේ කරන්න තියෙන්නේ අපිට 1 මිලියන් වලට 6යි. ඒ කියන්නේ 60,000යි. එහෙනම් අපිට 40,000ක් ප්‍රොෆිට්. එහෙනම් මේ බැංකුවල ඇසම්ෂන් එක හරි. ඒ මේ ආකාරයට මේ තායි බාත් රේට් එක මේ විදිහටම තියෙනවා නම් මේගොල්ලෝ අවුරුදු දෙකක් ඇතුළත ඩොලර් 80,000ක ලාභයක් ලබා ගන්නවා මේ කරපු වැඩේ. නමුත් දැන් අපි මේ ක්‍රයිසිස් එකෙන් පස්සේ බලමු. අපි හිතමු ඔන්න ක්‍රයිසිස් එක ආවා. තායි බාත් එක දැන් 49ට වැඩි වුණා. හරි, එක්ස්චේන්ජ් රේට් එක 49ට වැඩි වුණා. දෙවැනි අවුරුද්දේ ආට 2.5 මිලියන් හම්බුණා. දෙවැනි අවුරුද්දේ හම්බෙච්ච 2.5 මිලියන් ඔයා ඩොලර් වලට කන්වර්ට් කරද්දී ඔයාට හම්බෙන්නේ 51,020යි. 2.5 මිලියන් බෙදීම 49. ඔයාට හම්බෙන්නේ 51,020යි ඩොලර්ස්. දැන් මොකද වෙන්නේ? ඔයාට 51,020ක් හම්බුණා. දැන් 51,020ක් හම්බුණා ඩොලර්ස්. ඔයාට ගෙවන්න තියෙනවා ඉන්ට්‍රස්ට් 6 ගානේ 1 මිලියන් ඩොලර්ස් වලට 60,000. එහෙනම් ඔන්න ඔයාට පාඩුව තියෙනවා 8,980. අපි හිතමු දැන් මේකත් ඔයා මොකක් හරි කරලා බේරගත්තා කියලා. හැබැයි දැන් මේ ගෙව ඉන්ට්‍රස්ට් නේ. දැන් ඔයාට කැපිටල් එක ගෙවන්න එනවා. දැන් අවුරුද්දේක ඉවරයි. දැන් ඔයා කැපිටල් එකක් ගෙවන්න ඕනේ. කැපිටල් එක ගෙවන්න ඔයාට දැන් ඔන්න දීපු 25 මිලියන් හම්බ වෙනවා. දීපු අයගෙන් හම්බ වෙනවා. රයිට්? ඔයාට කැපිටල් තියෙනවා 25 මිලියන්. තායි බාත්යක් 49යි. එහෙනම් 25 මිලියන් 49ෙන් බෙදුවාම ඔයාට ඩොලර් හම්බෙන්නේ 510,204. 510,204. ඔයා කොච්චර ගත්තද? 1 මිලියන් ගත්තා. හැබැයි ඔයාට මේ 25 මිලියන් තායි බාත් වල කිසිම ඩිෆෝල්ට් එකක් නැතුව ගෙවලා කට්ටිය. නමුත් දැන් ඔයාට ඩොලර් කරගන්න ඩොලර් කීයද ගන්න පුළුවන් ඒ 25 මිලියන් වලින්? 510,000යි. දැන් මොකද ගත්තේ? ඔයාට 1 මිලියන් ගෙවන්න තියෙනවා. නමුත් ඔයාට අර සල්ලි හම්බුණාට පස්සේ ඒකෙන් ගන්න පුළුවන් 510,204යි. එහෙනම් දැන් ඔයාට බැංකුව හැටියට හොයන්න වෙනවා ඩොලර් 489,796ක් මේ ඔබ්ලිගේෂන් එක පියවන්න. දැන් ඔබට පේනවා මෙතනදී අපිට ප්‍රොෆිට් පෙච් එක මෙන්න මේ විදිහට ෆික්ස් රෙජිම් එකක් තියාගෙන යනකොට කොහොමද දරුණු ලොස් එකක් ගෙනාවේ කියලා මේ එක්ස්චේන්ජ් රේට් එකේ දැඩි ඉහළ යාම සමග. එතකොට මෙන්න මේ ආකාරයට විදේශ රටවල් වලින් ණය අරගෙන දේශීය මුදලින් ණය දීලා තිබුණු තායිලන්ත බැංකුවලට විශාල අර්බුදයකට මුහුණ පාන්න සිදු වුණා. ඒ අනුව මේ කරන්සි ක්‍රයිසිස් එක අපි දැක්කා ඔන්න බැංකින් ක්‍රයිසිස් එකක් දක්වා ව්‍යාප්ත වෙන ආකාරය. එතකොට මේ කතාවම තමයි අපිට කියන්න තියෙන්නේ රජයක් හැටියට. රජයක් හැටියටත් ඔබට ණය ගන්න පුළුවන් විදේශ මුදලින්. ඒ විදේශ මුදලින් ණය අරගෙන දේශීය මුදල් භාවිතා කරන්නට පුළුවන් රට තුල ව්‍යාපෘති සඳහා සහ විවිධ කටයුතු සඳහා. නමුත් නැවත ණය ගෙවීමේදී එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙලා තියෙනවා නම් ඔබට විශාල මුදල් ප්‍රමාණයක් හොයා ගන්නට සිද්ධ වෙනවා ඒ වැඩි වූ එක්ස්චේන්ජ් රේට් එකට සාපේක්ෂව ගෙවන්න. එතකොට මේක අපි රජය කියලා ගත්තොත් රජයට දැන් 1 මිලියන් ගෙවන්න ඕනේ නම් දැන් 25 මිලියන් හම්බුණාට ගෙවන්න බෑ. එහෙනම් මෙයා රාජ්‍ය ආදායම 50 මිලියන්වත් කරගන්න ඕනේ මේක ගෙවන්න. 49 මිලියන් විතර ගෙනාවොත් ඔන්න ඔයාට ගෙවන්න පුළුවන්. එහෙමනම් ඔබට පේනවා මේ එක්ස්චේන්ජ් රේට් එක ඉහළ ගියොත් විදේශ ණය ගෙවීමක් තිබ්බොත් එතනදී රජයට විශාල බරක් පැටවෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කරගෙන ඒ වැඩිපුර ඩොලර්ස් හොයාගෙන එක ගෙවන්න. එහෙම රාජ්‍ය ආදායම් වැඩි කරගන්න යනවා කියන්නේ ඔවුන් සිද්ධ වෙනවා බදු පනවන්න. ඒ තුළ ඔන්න ජනතාව මත බදු බර වැඩි වෙනවා. ඒ නිසා මේක මේ 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 එක්ස්චේන්ජ් රේට් එකේ කෙටි කාලීන දැඩි ඉහළ යාම් විශාල වශයෙන්
බලපෑම් ඇති කරන ආකාරය ඔබට පේනවා. එහෙමනම් මම හිතනවා දැන් විදේශ විනිමය අර්බුදයක් සහ එයින් ඇති වෙන්නට පුළුවන් බලපෑම් පිළිබඳව ඔබට අවබෝධයක් ඇති කියලා අපිට මෙතනින් එහාට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බෑ. අපිට තියෙන ලිමිටඩ් ටයිම් එකත් එක්ක. එහෙනම් ඊළඟට අපි යමු මූල්‍ය වෙළඳපොළ අර්බුද වලට. නේද? එතකොට මූල්‍ය වෙළඳපොළ අර්බුද ඇති වෙන්නේ යම් කිසි වෙළඳපොළක සුරකුම්පත් වල මිල සීග්‍රේන් කෙටි කාලයක් තුල ඉතා විශාල වශයෙන් පහළ වැටීම තුල මූල්‍ය වෙළඳපොළ අර්බුද ඇති වෙන්නට පුළුවන්. රයිට්? එතකොට උදාහරණයක් ලෙස අපි ගත්තොත් කොටස් වෙළඳපොළ ගත්තොත් කොටස් වෙළඳපොළේ මිල කොටස් වල මිල සීග්‍රේන් පහළ වැටුනොත් කෙටි කාලයක් තුල අන්න අපි කියන ඔන්න කොටස් වෙළඳපොළ අර්බුදයක් ඇති වෙලා කියලා. රයිට්? එතකොට මේක වෙන්නට පුළුවන් අපි හිතමු උදාහරණයක් ඇරෙට ඔබ යම් කිසි කොටස් කොටසක් මිලදී ගන්නවා x කියන සමාගම. හිතමු මේක රුපියල් 50කට තමයි අලවි වෙන්නේ. එතකොට අපි chart එකක් ගැහුවොත් මේක සාමාන්‍යයෙන් 50 60 අතිසය මෙහෙම අලෙවි යන. අලෙවි ගිහිල්ලා මෙන්න එක දවසක මේක මෙහෙම C grain පහළට වැටෙනවා. right. එතකොට ඔයා එදා දවසේ එක වෙලාවක් ගිහිල්ලා බලනකොට මේ කොටසක මිල රුපියල් 10ට පහළට වැටෙනවා. දැන් රුපියල් 50 ගානේ ඔයා ගාව 1 මිලියන් කොටස් තිබ්බනම් ඔයා 50 මිලියන් වෙල්ත් එකක් ධනයක් තිබූ පුද්ගලෙක් දැන් ඔයාගේ 50 මිලියන් ධනය දැන් මොකද වෙලා තියෙන්නේ 10 මිලියන් වලට බැහැ. ඒතකොට 1 මිලියන් මේ සමාගමේ කොටස් තියපු කෙනෙකුට වෙනදී 50 මිලියන් ධනයක් තිබුණා දැන් තමන්ගේ ධනය මිලියන 10ට බැහැලා. එතකොට මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කෙටි කාලයක් තුල සීග්‍රව සීග්‍රේන් මිල පහළ ගිහිල්ලා මේ වෙළඳපළ කඩාගෙන වැටෙනවා. එතකොට අධික සැපයුමක් ඇති වෙන හැමෝම විකුණන්න උත්සාහ කරනවා බය වෙලා මේ වෙළඳපළ කඩාගටේ කියලා ඉල්ලුම අඩු වෙනවා ඒ තුල මිල කඩාගෙන වැටෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක් අපි හඳුනා ගන්නවා මූල්‍ය වෙළඳපළ අර්බුදයක් කියලා. right. ඉතින් මේ ආකාරයට වෙළඳපළ අර්බුද ඇති වෙනකොට සුරකුම්පත් වල මිල කඩාගෙන වැටලා මහ ජනතාවගේ ධනය හානි වීම ආයෝජන වල අගය පහළ යාම සිදුවීම දක්නට ලැබෙනවා. එතකොට මේ මේකට උදාහරණ ගත්තම අපිට හඳුනා ගන්නට පුළුවන් 2007 ඇති වෙච්ච ගෝලීය මූල්‍ය අර්බුදය. එතකොට 2007 ඇති වුණු මේ ගෝලීය මූල්‍ය අර්බුදය ගත්තොත් එහෙම මේක ව්‍යුත්පන්න ණය ව්‍යුත්පන්න වෙළඳපොළේ බිඳ වැටීමක් තුල තමයි මේක ඇති වුණේ. right. එතකොට මෙහෙම ඇති වෙච්ච ණය ව්‍යුත්පන්න වෙළඳපොළේ ඇති වෙච්ච මේ අර්බුදය ඊට පසුව තවත් මූල්‍ය වෙළඳපොළවල් කීපයක් බැංකු ඊළඟට මේ අනිකුත් ආර්ථිකයේ අංශ සියල්ලටම පැතිර යාම 2007 දී දක්නට ලැබුණා. යුරෝපය සහ ඇමරිකාව මූලික කරගනිමින් මෙය විශාල වශයෙන් පැතිර ගිහිල්ලා ගෝලීය වශයෙන් විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවීම අපිට දක්නට ලැබුණා. එතකොට මේ ගෝලීය මූල්‍ය අර්බුදය ගැන කතා කරද්දී අපිට පුළුවන් මේක ගැන යම් කිසි එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න මේක එකපාර අහගන්න මේ මොකද අපිට ගාක් වෙලා මේක කතා කරන්න බෑ දීර්ඝ වශයෙන් නමුත් එකපාර වගලෝ අහගන්න ඒගොල්ලන්ට මේක තේරුම් කරන්න මම උත්සාහ කරන්න right. එතකොට මේ ගෝලීය මූල්‍ය අර්බුදය ඇති උනේ අපි දන්නවා සබ්ප්‍රයිම් මෝගේජ් කියලා ඒ දවස්වල කතා කරනවා. දැන් බලමු මොකද්ද මේ උනේ කියලා. එතකොට බැංකු හිටියා අපිට ඇමරිකාවේ බැංකුවක් ගමුක ඇමරිකාවේ බැංකුව හිටියා මේ බැංකු හවුසින් ලෝන්ස් දෙනවා මිනිස්සුන්ට. එතන මේ හවුසින් ලෝන්ස් මිනිස්සුන්ට දෙනකොට මේගොල්ලෝ දැක්කා මේ මෝගේජ් එකකට තමයි මේක දෙන්නේ. එතකොට මේ පුද්ගලයාට ලෝන් එක දුන්නම එයාගේ සිකියුරිටි එක හැටියට ගෙදර තියෙනවා. එතකොට යම් කිසි ගැටලුවක් ඇති වුණොත් මේ ගෙදර ඔක්ෂන් කරලා මේගොල්ලන්ට ණය පියව ගන්න පුළුවන්. ඒක නිසා මේක ෆුලි සිකියෝර්ඩ් ලෝන් එකක් හැටියට තමයි ඔවුන් දැක්කේ. එතකොට මේ 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 ඉඩම් වෙළඳපොළ ගත්තොත් එහෙම නැත්නම් ප්‍රොපර්ටිස් මාකට් එක ගත්තොත් මේ ගෙවල් ඉඩම් වල මිල හැමදාම ඉහළ යන තත්ත්වයක් තමයි දක්වන්න ලැබුණේ. එතකොට මේ ගෙවල් ඉඩම් වල මිල ඉහළ යනවා. ඔයාට හොඳ සුරැකුමක් තියෙනවා. ප්‍රොපර්ටි ප්‍රයිසස් ඉන්ක්‍රීස් වෙනවා. එහෙමනම් අපි වැඩිපුර ලෝන් දෙන්න පුළුවන් ඒරියාවක් තමයි මේක කියලා මේ බැංකු හිතුවා. right. එතකොට මේ බැංකු හවුසින් ලෝන්ස් දෙන්න පටන් ගත්තා මෝගේජස් වලට ගේන්ස්.
හැබැයි මේගොල්ලෝ මේවා දුන්නේ ප්‍රයිම් කස්ටමර්ස්ට. ප්‍රයිම් කස්ටමර්ස්ට කියලා කිව්වේ තමන්ගේ ණය ගෙවා ගැනීමට හොඳ හැකියාවක් තියෙන හොඳ ක්‍රෙඩිබිලිටි එකක් විශ්වාසවන්තභාවයක් තියෙන පුද්ගලයන්ට තමයි මේගොල්ලෝ ණය මුලදී ලබා දුන්නේ. මෙහෙම ලබා දුන්නට මේගොල්ලෝ දැක්කා මේ ණයවල තියෙන අවදානම අඩුයි මේව ණය දුන්නා කියලා ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අපිට වැඩිපුර ලෝන් දෙන්න පුළුවන් නම් මෝ ලෝන්ස් දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ජෙනරේට් කරන්න මෝ ප්‍රොෆිට්ස්. එහෙමනම් මේගොල්ලෝ හිතුවා අපි පුළුවන් නම් මේ තව තව ලෝන් දෙමු, ලෝන් දුන්නා අපිට වැඩිපුර ලාභ ලබන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ තමන්ගේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක එක්ස්පෑන්ඩ් කරන්නට සබ් ප්‍රයිම් කස්ටමර්ස් ලටත් මේ ආකාරයට මෝගේජ් බැක් ලෝන්ස් දෙන්න පටන් ගත්තා. රයිට්? එතකොට සබ් ප්‍රයිම් කස්ටමර්ස්ලා කියලා අපි කිව්වේ කවුද? මේගොල්ලෝ ණය ගෙවීම පිළිබඳ විශ්වාසවන්තභාවය අඩු අය. දැන් මෙතන දුන්නේ ඔක්කොම ප්‍රයිම් කස්ටමර්ස්ලා ණය ගෙවීම පිළිබඳ ඉහළ විශ්වාසයක් ඇති හැකියාවක් ඇති අයට මෙතනදී ටිකක් අවධානම වැඩි ණය ගෙවීම පිළිබඳව ඒතරම් ඉහළ විශ්වාසයක් නැති ගනුදෙනුකරුවන්ටත් මේගොල්ලෝ ණය දෙන්න පටන් ගත්තා. මොකද මේගොල්ලෝ හිතුවා රයිට් බය වෙන්න දෙයක් නැහැ. සිකියුරිටි එකට ගයක් තියෙනවා, ප්‍රොපර්ටි එක තියෙනවා. මේ ප්‍රොපර්ටි ප්‍රයිසස් හැමදාම වැඩි වෙනවා. ඒ නිසා මේගොල්ලෝ ඩිෆෝල්ට් කරත් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ඉඩම් ගේ විකුණලා මේක සෙටල් කරගන්න පුළුවන්. මෙහෙම කියලා මේගොල්ලෝ වැඩිපුර ලෝන් දෙන්න පටන් ගත්තා වැඩිපුර ප්‍රොෆිට්ස් ලබා ගැනීමේ අරමුණින්. රයිට්? එතකොට මේ දේ කරද්දි මේගොල්ලන්ට දැන් වැඩිපුර සල්ලි අවශ්‍ය වුණා මේ එක්ස්පැන්ෂන් එක කරන්න. දැන් එතකොට ඔයා දැන් විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට මුදල් දෙනවා. එතකොට දැන් බැංකුව ණය දුන්නා. දැන් බැංකුවට තවදුරටත් ණය දෙන්නටම් දැන් බැංකුවට තව මුදල් ලෝන්. මම දැන් බැංකුව බැලුවා කොහොමද මම තව ටිකක් මුදල් හොයාගෙන තව ටිකක් ණය දීලා මගේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක වැඩි කරගන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ ඔන්න ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ වෙත යොමු වුණා. දැන් එන්න මෙතන තියෙනවා දැන් බැංකුව ඉන්නවා. බැංකුවේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා, ණය කලඹ තියෙනවා. එතන මේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක ගත්තොත් මේකට සිකියුරිටි තියෙනවා. උදාහරණයක් ලෙස අපි හිතමු gedara කියලා housing loans තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන මෝගේජ් එකට ගයක් තියෙනවා. right? හැම ලෝන් එකක්ම මෝගේජ් එකක් බැක් කරලා තියෙන්නේ. එතකොට යම්කිසි ප්‍රොපර්ටි එකකින් secure වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම secured loan portfolio එකක් තියෙනවා. එතන මේගොල්ලෝ මොකද කරේ? මේ loan portfolio එක ගිනල්ලා investment bank එකකට වික්කා. දැන් මේක සරලව කියාගෙන යන්නේ අහගෙන ඉන්න මේ කතාව. එතකොට මේ තමන්ගේ loan portfolio එක investment bank එකකට විකුණනවා. investment bank එකත් මේක හොඳ loan portfolio එකක් ඉඳලා අරගත්තා. අරගෙන මේ බැංකුවට ඒ loan portfolio එක අරගෙන මුදල් කලින් ලබා දෙනවා. එතකොට මේ බැංකුව මේ මේකේ ගෙවීම් සිදු කරනකොට මේ අය ගෙවීම් සිදු කරපුවම මේගොල්ලෝ මේ ඉන්වෙස්ට්මන්ට් බැංකයකට ගෙවීම සිදු කරනවා. මේ ඉන්වෙස්ට්මන්ට් බැංකයකට කියනවා මෙන්න ලෝන් පෝර්ට්ෆෝලියෝ එක මේක ඔයා ගන්න, වාරික ගෙවුවම මම ඔයාට ඒ වාරික ටික ගෙවන්නම්. මේකට සිකියුරිටි හේකුත් තියෙනවා. හදිස්සිය මොන හරි වුණත් මේ සිකියුරිටි එක විකුණලා මුදල් ගන්න පුළුවන්. එතකොට ඉන්වෙස්ට්මන්ට් බැංක එක මේ පදනම යටතේ මේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක මිලට අරගෙන ඒකට මුදල් ලබා දෙනවා. මේ බැංකුවට බැංකුව මොකද කරන්නේ? මේ මුදල් භාවිතා කරලා තව තව ලෝන්ස් ලබා දෙනවා. එතකොට මෙහෙම මෙයා ආපහු මුදල් ලබා දෙනවා. මේ මුදල් භාවිතා කරලා මෙයා තව තව ලෝන්ස් ලබා දෙනවා. මෙහෙම ලෝන්ස් ලබා දීලා තමන්ගේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක වැඩි කරගන්නට උත්සාහ කරනවා. right? එතකොට මෙයා මේක කරද්දි හොඳ කස්ටමර්ස්ලට, ප්‍රයිම් කස්ටමර්ස්ලට, සබ් ප්‍රයිම් කස්ටමර්ස්ලටත් මෙයා දෙනවා. දීලා කොහොමාරි මෙයා මෙයාට ඕනේ ලෝන් පෝර්ට්ෆෝලියෝ වැඩි කරලා වැඩි ලාභ ලබා ගැනීම. දැන් ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් බැංක් එක මේ ලෝන් පෝර්ට්ෆෝලියෝ එක අරගෙන මොකද කරේ? මේගොල්ලෝ මේකෙන් සිකියුරිටීස් ක්‍රියේට් කරා. right? එන්න ව්‍යුහගත වෙළඳපොළට ගියා. ව්‍යුහගත වෙළඳපොළට ගිහිල්ලා මොවුන් සිකියුරිටීස් ක්‍රියේට් කරා. ඒතර මේ සිකියුරිටීස් ඒහි අවදානම අනුව කොටස් කරලා රේටින් ඒජන්සි එකකින් රේටින් එකක් අරගෙන විවිධ පොලි අනුපාත යටතේ මේගොල්ලෝ ආපහු විකුණනවා. right? එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේ සිකියුරිටි එකක් හදලා සුරැකුමක් හදනවා, රේටින් එකක් ගන්නවා. අපි දැන් මෙතන සිකියුරිටි 1 රේටින් C, high risk 10%. සිකියුරිටි 2 රේටින් B, medium risk 7% වලට දෙනවා.
security 3 rate in a low risk 5% වලට. මේ මෙහෙම attractive rates වලට මේවා market එකට දාපුවම මේ ඉන්න investors ලා බැලුවා ආහ හොඳ rate එකක් හම් වෙන සුරකුම්පත් තියෙනවා. අපිට පුළුවන් අපේ සල්ලි ආයෝජනය කරලා හොඳ return එකක් ගන්න කියලා. එතකොට මේ කාලේ US වල එහෙම interest rates ඉතාමත් අඩු මට්ටමක තිබුණේ. ඉතින් මෙතන හොඳ attractive interest rate එකක් දෙනකොට මේගොල්ලෝ බැලුවා මේ සුරකුම් වල ආයෝජනය කිරීම හොඳයි. ඉනිසා මේගොල්ලෝ කියලා සල්ලි දාලා මේ සුරකුම්පත් අරගත්තා. මේ rate එක return එක බලාපොරොත්තු වෙයි. එතකොට මේ සුරකුම්පත් විකිණීම තුල ඔවුන්ට මුදල් ලැබුණා. එතකොට දැන් මෙතන මොකද කරන්නේ? මේ බැංකුව loan portfolio හදනවා. portfolio එක හදලා ඒක investment bank එකට විකුණනවා. මෙයාට ආපහු සල්ලි හම්බෙනවා. මෙයා ආයි loan portfolio හදනවා. investment bank එක මේ ගන්න loan portfolio එකෙන් securities හදනවා. securities හදලා විකුණනවා. investors ට සල්ලි දානවා. ඒ සල්ලි මෙයාට ගාවට යනවා. මේ සල්ලි ආයි මෙයාට දෙනවා. මේක රෝල් යනවා. දැන් මේක මෙහෙම ලස්සනට කරගෙන ගියා. කරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? එක වෙලාවක මේ සබ්ප්‍රයිම් කස්ටමර්ස් මම නැත්තම් මේ ණයගෙවා ගැනීම පිළිබඳ විශ්වාසය අඩු හැකියාව අඩු කට්ටිය මොකද කරේ ඩිෆෝල්ට් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් එක්කෙනෙක් ඩිෆෝල්ට් කරා ලොකු ප්‍රශ්නයක් නෑ. ගේ විකුණුවා සල්ලි ගත්තා. නමුත් මොකද වුනේ? දැන් වැඩිපුර ටික ටික වැඩියෙන් ඩිෆෝල්ට් කරන්න පටන් ගත්තා. ඩිෆෝල්ට් කරන්න පටන් ගත්තා මොකද වෙන්නේ? දැන් මේ බැංකුවට ලෝන් ගෙවන එක අඩු වෙනවා. එතකොට මෙයාට මුදල් නෑ මේ ඉන්වෙස්ට්මන්ට් බැංක එකට දෙන්න මේ ආයෝජකයන්ට නැවත ගෙවීම සඳහා. ඒක ඔන්න දැන් බැංකුවට ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා. මොකද දැන් වාරික ගෙවන්නේ නෑ. වාරික ගෙවන්නේ නැති නිසා ඔන්න මුදල් ප්‍රවාහයට දෝෂිතතාවයට ගැටලු ඇති වෙන්න පටන් ගත්තා. ඉන්වෙස්ටර්ස්ලා මේක ගැන බය හිතිලා ඉන්වෙස්ට් කරන එක නැවැත්තුවා. එතකොට ඔන්න මෙයාට මුදල් එන එකත් නතර වුණා. රයිට්. එතකොට දැන් මෙයාට මුදල් එීම අඩු වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ මෙයාට මේ කට්ටියට තියෙන බැඳීම් පියවීම සඳහා ගැටලු ඇති වෙනවා. නේද? ආයෝජකයෝ දැන් සල්ලි දාන්නේ නැහැ. ඒ නිසා සල්ලි ලැබෙන ක්‍රමවේද හුඟක් ඇහැරිලා තියෙන්නේ. මේ පැත්තෙන් මේ බැංකුවටත් මුදල් එන්නේ නැහැ. මොකද මේ කස්ටමර්ස්ලා වැඩි ප්‍රමාණයක් දැන් ඩිෆෝල්ට් කරගෙන යනවා. දැන් ඩිෆෝල්ට් කරගෙන යනකොට මේගොල්ලෝ මොකද කරේ? මේ ගෙවල් විකුණන්න දැන්. දැන් ගෙවල් විකුණන්න දානවා බැංකු. ඒකෝර දැන් ඔන්න ගෙවල් මාකට් එකට මොකද වෙන්නේ? ගෙවල් මාකට් එකේ සප්ලයි එක වැඩි වෙනවා. හයි. දැන් වැඩිපුර බැංකු ගෙවල් ණය දෙන්නේ නැති අයගෙන් ගෙවල් අරගෙන විකුණන්න දාන. දැන් ගෙවල් ඉස්සර විකුණන්න තිබ්බේ 5ක් නම් දැන් ගෙවල් 10ක් තියෙනවා මාකට් එකේ විකුණන්න. ඒකට ගෙවල් විකිණින්න තියෙන ගෙවල් මාකට් එක ගත්තොත් හවුසින් ලෝන් හවුසින් මාකට් එක ගත්තම ඔන්න දැන් සප්ලයි එක වැඩි. සප්ලයි එක වැඩි වුණාම මොකද වෙන්නේ? අපි දන්නවා ඩිමාන්ඩ් එක වැඩි නොවි සප්ලයි එක වැඩි වුණොත් මොකද වෙන්නේ? මිල බහිනවා නේ. මිල අඩු වෙනවා. ඔන්න දැන් ගෙවල් වල මිල අඩු වෙන්න පටන් ගත්තා. රයිට්. ඇයි සප්ලයි එක වැඩි? දැන් බැංකු වලටත් ඕනේ කොහොමාරි තියෙන ගෙවල් විකුණලා මුදල් කරගන්න. රයිට්. ඒගොල්ලන්ට ගෙවල් වලින් වැඩක් නැහැ නේ. මුදල් කරගන්න ඕනේ. ඒතර මේ ගෙවල් විකුණන්න උත්සාහ කරනවා. මෙන්න මිල මට්ටම බහින්න පටන් ගත්තා. එතකොට සාමාන්‍යයෙන් ඒ දවස් වල මිලියන මිලියන අපි තමු මිලියන 5ක් වෙච්ච ගේ දැන් ඔයාට මිලියන 3ට විතර ගන්න පුළුවන්. දැන් මිලියන 5ක් වෙච්ච ගයක් වාඩ මිලියන 3ට ගන්න පුළුවන් නම් ඔයා මේ මිලියන 5ක ගේකට මෙච්ච ණය ගෙවනවට වඩා හොඳයි මේ ණය නොගෙවා මේක ඔක්ෂන් කරගන්න කියලා අඩුවෙන් ගන්න. දැන් මොකද වුනේ? ටික කාලයක් යනකොට මේගොල්ලෝ ඩිෆෝල්ට් ගන්න පටන් ගත්තා. ඒ ඉතින් තමයි දැන් කලින් මිලියන 5ක ගයක් තිබ්බා. දැන් ඒකේ වටිනාකම මිලියන 3ට 2කට බැහැලා. දැන් මොකටද අපි මිලියන 5කට වාරික ගෙවන්නේ? බැංකුවට කියනවා ඔයා ඔක්ෂන් කරගන්න. කෙනියොල තව මිලියන 3කට නැත්නම් 2කට අපිට අඩුවට ගෙවල් ගන්න පුළුවන්. ඒක මේ ආකාරයට මේ ගැටලුව උග්‍ර වෙලා වර්ධනය වෙලා ඔන්න ව්‍යවගත වෙළඳපොලේ කඩාගෙන වැටීම් සිදු වුණා. විවගත වෙළඳපොළ කඩාගෙන වැටිලා එය බැංකු අර්බුදයක් බවට පත් වුණා. ඊට පස්සෙ එය ගෝලීය වශයෙන් පැතිරිලා ගිහලා ගෝලීය මූල්‍ය අර්බුදයක් බවට ව්‍යාප්ත වුණා. මේ ආකාරය තමයි මේ අර්බුදේ පටන් ගත්තේ. ඒතකොට මේ අර්බුදේ පළවෙනිම පටන් ගත්තේ මේ විවගත වෙළඳපොළේ ආයෝජකයෝ බියවීම බිය වෙලා ඉවත් වෙලා ඒවා කඩාගෙන වැටීම හේතු කොටගෙන. එතකොට අපිට පේනවා මේ වෙළඳපොළ අර්බුද ඇති වෙන ආකාරය. එතකොට ආයෝජකයෝ බියවීම තුල කොහොමද මේ
ඉන්වෙස්ට්මන්ට්ස් ගලාගෙන එන එක නැවතුනාම වෙළඳපොළ අර්බුද ඇති වෙන්න කියලා. ඉතින් මේ ආකාරයට අපි දැන් අපි අගෝලිය මොඩල් අර්බුද ගැන කතා කරමු. සබ්ප්‍රයිම් මෝගේජ් ක්‍රයිසිස් කියලා කතා කරන්නේ මේක තමයි. මේ ආකාරයට අපිට පේනවා අතීතයේදීත් මේ විදිහට ගැටලු ඇති වෙලා තියෙනවා මේ විවගත වෙළඳපොළවල් තුල කටයුතු කිරීමට යාම නිසා. එතකොට දැන් අපි මේ කතා කරේ වෙළඳපොළ අර්බුද පිළිබඳ. ඉතින් මේ වගේම ස්ටොක් මාකට්ස්, බොන්ඩ් මාකට්ස්, ඊළඟට ඩිරිවේටිව් මාකට්ස් වගේ දේවල් මාකට්ස් වලත් මේ ආකාරයටම අර්බුද ඇති වෙන්නට පුළුවන් කෙටි කාලයක් තුළ සුරැකුම්පත් මිල කඩාගෙන වැටලා ඒවයි ගැටලු ඇති වෙනකොට. රයිට්. එතකොට මේ අපි දැන් කතා කරා කරන්සි ක්‍රයිසිස්, ඊළඟට අපි කතා කරා වෙළඳපොළ අර්බුද, ඒ වගේම බැංකු අර්බුද. ඊළඟට අපිට එන එකක් තමයි ණය අර්බුද කියන එක. ඒතර ණය අර්බුද කියලා කියන්නේ රටක රජයක් විසින් බාහිර පාර්ශ්ව වලින් හෝ විදේශ රටවල් වලින් ලබාගෙන තියෙන ණය මුදල් ඒවා ගෙවිය යුතු දිනයට නියමිත පරිදි ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඇතිවෙනා වූ අර්බුද. එතකොට අපිට මේකට උදාහරණයක් ඇරෙට කියන්න පුළුවන් 2011-12 කාලේ ග්‍රීසියේ ඇති වූ අර්බුදය සහ 2014-14 ආජෙන්ටිනාවේ ඇති වූ අර්බුදය. දැන් අපි දන්නවා ග්‍රීසියේ ඇති වූ අර්බුදය දිහා බැලුවොත් ඔවුන්ගේ GDP එකට වඩා වැඩිපුර ඔවුන් ණය අරගෙන තිබ්බා. එතකොට තමන් නිෂ්පාදනය කරන හැමදේම ණය සහ පොලි ගෙවන්න තමයි ඔවුන්ට වැය කරන්නට සිද්ධ වුණේ. right? එතකොට යම් වෙලාවක් ආවා ඔවුන්ට ඒක තවදුරටත් පාලනය කරගන්න බෑ. පාලනය කරගන්න බැරි වුණාම ඔවුන් මේට බිඳ වැටීමට බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ රටේ බොන්ඩ්ස් වල එහෙම නැත්නම් ගවර්න්මන්ට් සිකියුරිටිස් වල ආයෝජනය කරපු සියල්ලන්ටම අර්බුදයට මූණ පානට සිද්ධ වුණා. එතකොට මේ මෙවැනි අර්බුද ඇති වෙන්නට යම් යම් හේතු බලපානවා. එකක් තමයි රාජ්‍ය වේදම් අධික වීම. එතකොට අධික ලෙස රාජ්‍ය වේදම් පැවතීම තුළ ඔන්න ඒගොල්ලන්ට ආදායම සහ වේදම අතර ගැප් එක වැඩි. ඒ අනුව මේ ලබාගත් ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් ලබා ගැනීමට හැකියාවක් නොමැති වෙනවා. එවැනි අවස්ථාවක ඔන්න ණය ගෙවා ගැනීමට නොහැකි වෙනවා. ඊළඟට කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය. ඊළඟට රාජ්‍ය සුභසාධන වියදම් අධික වීම සහ ජනතාවේ වටහුරු වීම. ඒතකොට ජනතාව හැම වෙලාවෙම අපිට දියව් කිකිය තමයි ඉන්නේ. right? ඒතකොට නිකන් දියව් කිකිය. ඒතකොට හැමදේම නිකන් හම්බෙන්නේ. ඉතින් එතකොට රජයට ආදායමක් නැහැ. නිෂ්පාදනය අඩු වෙනවා. right? ඒතකොට මේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැත්තම් GDP එක වැඩි වෙන්නේ නැත්තම් රාජ්‍ය ආදායම අඩු වෙනවා නම් වියදම් අධික නම් එවැනි වෙලාවක මේ ණය අර්බුදයක් කරා රජයක් ගමන් කරනවා. මොකද තමන් ලබාගත් ණය ගෙවීමට හැකියාවක් නොමැති වෙන නිසා. දැන් ඊළඟ දේ තමයි අපි මතක තියාගන්න ඕනේ. අපි කතා කරා මූල්‍ය අර්බුදයක් අර්බුද කීපයක් හරහා රට පුරා ව්‍යාප්ත වෙන්නට පුළුවන් කියලා. එතකොට මූල්‍ය ආයතන, විදේශ විනිමය, මූල්‍ය ආයෝජන, සුරැකුම්පත් වෙළඳපොළවල් මේ සියල්ලම එකිනෙක හා බැඳුණු සංරචක. එකිනෙක හා බැඳී පවතිනවා. එතකොට උදාහරණයක් ලෙස අපි ගත්තොත් ආසියානු මූල්‍ය අර්බුදය ඒක විදේශ විනිමය අර්බුදයක් ලෙස ඇති වෙලා බැංකු අර්බුදයක් බවට ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ වෙළඳපොළ අර්බුදයක් බවට ව්‍යාප්ත වෙනවා. ගෝලීය මූල්‍ය අර්බුදය ගත්තොත් මූල්‍ය වෙළඳපොළ විවගත මූල්‍ය වෙළඳපොළේ ඇති වුණු අර්බුදයක් ලෙස ආරම්භ වෙලා ඒ බැංකු අර්බුදයක් සහ යුරෝප රටවල රාජ්‍ය ණය අර්බුදයක් ලෙස දක්වා ව්‍යාප්ත වෙනවා. ඒතර මේ ආකාරයට මේ එක තැනක අර්බුදයක් මේ ඕනෑම ආකාරයට විදේශ විනිමය අර්බුදයක් වේවා බැංකු අර්බුදයක් වේවා එහෙම නැත්නම් වෙළඳපොළ අර්බුදයක් වේවා මේ ඇතිවන අර්බුද ව්‍යාප්ත වෙන්නට පුළුවන් අනිකුත් අර්බුද ඇති කරමින් වෙනත් වෙළඳපොළවල් වලට වෙනත් රටවල් වලට වෙනත් අංශවලට ව්‍යාප්ත වෙන්නට පුළුවන්. මොකද මේවා අතර විශාල අන්තර්බැඳීමක් තිබෙන නිසා. දැන් එතකොට වර්තමානයේදී බැංකු ක්‍රමය සහ කොටස් වෙළඳ පිළිබඳ වෙළඳපළ පිළිබඳව කතා කරද්දී අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි බැංකුවල කොටස් වෙළඳපළට තියෙන සම්බන්ධය උඟක් අඩුයි. එතකොට පසුගිය කාලයේදී කොටස් වෙළඳපළේ ඇති වූ යම් යම් කම්පන නිසා බැංකු ශිෂ්‍යස්ත්‍රයට ලොකු බලපෑමක් සිදුුනේ නැහැ. බලපෑමක් සිදුනවන්නට හේතුව තමයි ඒ සඳහා ඇති නිරාවරණය වීම අඩු වීම ලංකාවේ බැංකු. right? නමුත් යම් වෙලාවක අපි හිතමු බැංකු කොටස් වෙළඳපොළේ ආයෝජකයන්ට විශාල වශයෙන් ණය දීලා එහි ආයෝජනය කරලා විශාල දැඩි
අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන ගියොත් යම් වෙලාවක කොටස් වෙළඳපොළ කඩාගෙන වැටීමක් සිදු වුණොත් අනිවාර්යයෙන් මෙහි බලපෑම තුළ බැංකු අර්බුද ඇති වෙනවා. මේ ආකාරයට ඒ එකිනෙක බැංකු වෙළඳ ඒවා විවිධ වෙළඳපොළවල් මේවා අතර තිබෙනා වූ අන්තර් බැඳීම අනුව මේ බලපෑම මේ පැතිර යාම විවිධ ආකාරයෙන් සිදු වෙනට පුළුවන්. එතකොට මේ අපි කතා කරපු උදාහරණ තමයි ආසියානු මූල්‍ය අර්බුදය ගත්තොත් බැංකු විසින් කෙටි කාලීන විදේශ ණය අරමුදල් මත රැඳීම සහ එම කෙටි කාලීන විදේශ ණය අරමුදල් යොදාගෙන දිගු කාලීන දේශීය ණය දීලා තිබ්බ නිසා විදේශ විනිමය අර්බුදයේදී විදේශ ණය ආපසු ගෙවා ගැනීමට බැංකුවලට මුදල් නැති වුණා. right ඒ හරහා ද්‍රවශීලතා ගැටලු ඇති වෙලා බැංකු අර්බුදයක් නිර්මාණය වෙනවා. ගෝලීය මූල්‍ය අර්බුදය ගත්තොත් බැංකු අර්බුදයක් බවට පත් වෙන්නේ බැංකු හා විවගත මූල්‍ය වෙළඳපොළ අතර ණය ලබා දීම ආයෝජනය හරහා දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නිසා. එතකොට විවගත ආයෝජන සුරැකුම්පත් මිල පහළ වැටිලා විවගත වෙළඳපොළ ගැන ආයෝජකය බය වෙලා ආයෝජකය අයින් වෙලා විවගත වෙළඳපොළ කඩාගෙන වැටෙනකොට එය බැංකු අර්බුදයකට දක්වා ව්‍යාප්ත වුණා. ඊළඟට මතක තියාගන්න ඕන දෙයක් තමයි මූල්‍ය අර්බුදයක් ඇති වුණාම ඒ මූල්‍ය අර්බුදයේ ඊළඟ තත්වය තමයි ආර්ථික අර්බුදය. එතකොට මූල්‍ය අර්බුදයක් ඇතිවීමත් එක්ක ආර්ථික කටයුතු වලට දැඩි බලපෑමක් ඇති වෙනවා. මොකද අපි කතා කරා මූල්‍ය පද්ධතිය තමයි ආර්ථිකයේ කොඳුනාරටිය කියලා. එහෙමනම් කොඳුනාරටියේ ප්‍රශ්නයක් ආපුවම සමස්ත ආර්ථිකයේම ප්‍රශ්නයක් ඇති වෙන්නට ඕනේ. ඒ නිසා මූල්‍ය අර්බුදයේ ඇති වුණාම ඒකේ ඊළඟ බලපෑම තමයි ආර්ථික අර්බුදයක් නිර්මාණය වීම. එතකොට මේක අපි දක්නට ලැබුණා ලෝක මූල්‍ය අර්බුදය ඇති වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස විශාල ලෝක ආර්ථික අර්බුදයක් ඇතිවීම දක්නට ලැබුණා 2007 2008 කාලය තුල. එතකොට මේ මූල්‍ය අර්බුදයක් ඇති වුණාම ඇති වෙන අහිතකර ප්‍රතිඵල මොනවාද? පළවෙනි එක තමයි මූල්‍ය අර්බුදයක ප්‍රතිඵලයක් තමයි ආර්ථිකයේ ව්‍යාපාර කටයුතු සඳහා අරමුදල් හිඟ වෙනවා. එතකොට දැන් අපි දන්නවා එදිනෙදා ව්‍යාපාර කරන කට්ටියට එදිනෙදා ව්‍යාපාරය කරගෙන යන්න අරමුදල් අවශ්‍යයි. right? ඔවුන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට ඒ වගේම ඔවුන්ගේ සේවකයන්ගේ తాවකාලිකව පඩිනඩි ගෙවා ගැනීම කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ඊළඟට ආනයන කටයුතු සඳහා අපනයන කටයුතු සඳහා తాවකාලිකව ඔවුන් මුදල් අවශ්‍යතා ඇති වෙනවා. මේ ඒවා සඳහා විවිධ ණය පාසුකම් අපි සපයනවා. right? මූල්‍ය අර්බුදයක් ඇති වෙනකොට මේ මුදල් ලබා ගැනීමට තියෙන අවස්ථා ඇති වෙනවා. ඒතකොට බැංකු අර්බුදය තියලා බැංකු වලින් මුදල් ලබා ගැනීම ගැටලු සාගත වෙනවා. වෙළඳපොළ ඇති අර්බුද ඇති වීම නිසා වෙළඳපොළින් මුදල් ලබා ගැනීම අපහසු වෙනවා. ඒ නිසා ආර්ථිකයේ අරමුදල් හිඟයක් ඇතිවීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. මෙවැනි අවස්ථාවක ආයෝජකයෝ පසුබහිනවා, වි අලුත් දේවල් කරන්න යන්නේ නැහැ. සමහරක් විට තියෙන යම් ව්‍යාපාර වසා දමනවා. ඒ වගේම ඔවුන්ට ණය ලබා ගැනීමේ හැකියාව අඩු වෙලා වැඩ කටයුතු කරගෙන යාමේදී ඔන්න ගැටලු ඇති වෙනවා. මේ තුල ව්‍යාපාරික කටයුතු වලට විශාල බලපෑමක් එල්ල වෙනවා මූල්‍ය අර්බුදයේ. ඊළඟට මූල්‍ය ආයෝජකයන්ට විශාල වශයෙන් පාඩු සිදු වෙනවා. ඒක බැංකු අර්බුදයක් වෙලා බැංකු කඩන් වැටුණොත් තැන්පතු අහිමි වීම සිදු වෙනවා. ඒ වගේම වෙළඳපළවල් වල සුරැකුම්පත් මිල කඩාගෙන වැටිලා වෙළඳපළවල් කඩාගෙන වැටුණොත් තමන්ගේ ධනය අහිමි වෙලා ප්‍රාග්ධන අලාභ සිදු වෙනවා. ඒක අපි දැක්ක අර කොටස් වෙළඳපළක් කඩාගෙන වැටිලා මිල වැටුණොත් රුපියල් 50ක් වෙච්ච කොටසේ මිල රුපියල් 20 රුපියල් 10ට 20ට වැටෙන්න ගත්තොත් එහෙම කොහොමද ධනය හානි වෙන්නේ කියන්නේ. ඊළඟට ව්‍යාපාර බිඳ වැටීම නිසා දැන් මේවයි ප්‍රතිඵලය තමයි ව්‍යාපාර බිඳ වැටීම. ඒතර මේ ව්‍යාපාර බිඳ වැටීම නිසා මොකද වෙන්නේ? ඔන්න ආර්ථික අවපාතයක් ඇති වෙනවා. ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. අනිවාර්යයෙන්ම ව්‍යාපාර බිඳ වැටෙනවා. නව ව්‍යාපාර ඇති වෙන්නේ නැහැ. right? නව ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. right? එතකොට තියෙනේවත් බැහැලා යනවා. ඔන්න ඒ තුල ආර්ථික වර්ධනය අඩු වෙනවා. ඒක පුද්ගල ආදායම අඩු වෙනවා. හුඟක් මිනිසුන්ට තමන්ගේ රස්සා නැති වෙනවා. සේවා විමුක්ති ඉහළ යනවා. ඔන්න මේවා තුල ඔන්න ඇති වෙනවා ආර්ථික අවපාතයක්. දැන් මේක ඊළඟ ප්‍රතිඵලයේ ආදායම් බිඳ වැටෙන එක. එතකොට මිනිසුන්ගේ ආදායම් බිඳ වැටෙනවා. දැන් ව්‍යාපාරවල ආදායම බිඳ වැටෙනවා. රස්සා නැති වෙලා ඒ පුද්ගලයන්ගේ ආදායම් බිඳ වැටෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ඉල්ලුම පහළ වැටෙනවා. එතකොට මිනිස්සු
ක්‍රමක්‍රමයෙන් තමන් ඉල්ලන භාණ්ඩ ඉල්ලීම අඩු කරනවා විශේෂ පළවෙනියෙන්ම පටන් ගන්නවා ලක්ෂරි ගුඩ්ස් වලින් අයින් වෙන්න එතකොට ටීවී රේඩියෝ එයා කන්ඩිෂන් වගේ ලක්ෂරි ගෲප්ස් ගුඩ්ස් වලින් හිමීට හිමීට ඒගොල්ලෝ අඩු අයින් වෙනවා ඊළඟට අත්‍යවශ්‍ය ගුඩ්ස් වලට එනවා ඒක එතකොට පාන් දවසට තුන් වේල කාපු කෙනා දවසට දෙවේලක් කන්න එක වේලක් කන්න පුරුදු වෙනවා ඇඳුම් ගත්තගෙන ඇඳුම් ගන්න නැතුව තියෙන ඇඳුම් ඇඳගෙන යන්න පුරුදු වෙනවා ඉතින් මේ ආකාරයට ඉල්ලුම ඒගොල්ලෝ පහල දාන මොකද තමන්ගේ එදිනදා ජීවිතය ගෙනියන්න සල්ලි නැහැ මේ තුල මොකද වෙන්නේ ව්‍යාපාර අර්බුදයට ලක් වෙනවා එතකොට ව්‍යාපාර වල භාණ්ඩ තියෙනවා විකිණෙන්නේ එතකොට 150ක ඩිස්කවුන්ට් දාලා සමහරක්කට විකිණෙන්නේ නැහැ ඒ තත්ත්වෙට එනවා එතකොට ජීවන තත්ත්වය මිනිසුන්ගේ පහල යනවා මොකද මිනිස්සු දැන් වියදම් කරන්න සල්ලි නැහැ ඒ නිසා ඊටමත් දුෂ්කර ජීවිත ගත කරන්නට පුරුදු වෙනවා ජීවන තත්ත්වය පහල වැටෙනවා ඊළඟට ආදායම් බිඳ වැටෙනකොට මිනිසුන්ගේ රස්සාවල් නැති වෙනකොට ආදායම් බිඳ වැටෙනකොට ව්‍යාපාර බිඳ වැටෙනකොට ව්‍යාපාර වල ටර්නෝවර් එක අඩු වෙනකොට මොකද වෙන්නේ මිනිසුන්ට කරන්න දෙයක් නැහැ ණය පැහැර හැරීම සිදු වෙනවා ණය පැහැර හැරීම සිදු වෙනකොට බැංකු වලට ගැටලු ඇති වෙනවා එතකොට මිනිස්සු සුරැකීම් ලෙස බැංකු වලට තියලා තියෙන ඉඩම් දීපල විකුණලා ඒ බැංකු තමන්ගේ මුදල් ප්‍රශ්නය විසඳ ගන්න උත්සාහ කරනවා එතනදී මොකද වෙන්නේ මිනිසුන්ට තමන් සුරැකීම් ලෙස ලැබූ ඉඩම් දීපල නැති වෙලා ඔන්න ධනය හානි වෙලා ගැටලු වලට ගැටලු වත්කම් නැති වෙලා ඔවුන් ගැටලු අසහනයට පත් වෙනවා මේ සියලු හේතු කරගෙන ජීවිතේවල හේතු කරගෙන අවසානයේදී සමාජය තුළ අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා මේ අසහනකාරී තත්ත්වය ඇති වෙලා රැකියා අහිමි වෙලා ආදායම් බිඳ වැටිලා මිනිසුන් කැරලි ගසන උද්ඝෝෂණය කරන තත්ත්වයට පත් වෙනවා ඒකට අපි දන්නවා ඉන්දුනීසියාවේ මෙවැනි තත්ත්වයක් ඇති වුණා විශාල වශයෙන් දේශපාලනික පෙරලියක් ඇති වුණා සුහර්තෝට තමන්ගේ ආසනය අහිමි වුණා රයිට් ඔහුට ඉවත් වෙන්නට සිද්ධ වුණා මේ ආකාරයට මේ මූල්‍ය අර්බුදයක අවසාන ප්‍රතිඵලය ඒ කැරලි උද්ඝෝෂණය ඇති වෙලා දේශපාලන අර්බුදයකට ගමන් කිරීම. එතකොට රජයේ පැත්තෙන් ගත්තොත් රජයේ බදු ආදායම අඩු වෙනවා. ඇයි මිනිසුන්ට රැකියාව නැහැ. එතකොට මේ පුද්ගලයන් ආදායම් බදු ගෙවන්නේ නැහැ. අනිත් පැත්තෙන් ව්‍යාපාර වලට ලාභ නැහැ. ව්‍යාපාර බිඳ වැටිලා ඒ ආදායම් බදු ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට ආදායම අඩු වෙලා අයවැය හිඟිය වැඩි වෙලා රාජ්‍ය ණය ඉහළ යාම සිදු වෙනවා. මේ දේවල් වල සියල්ලම ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය අස්ථාවර වෙලා දේශපාලන අස්ථාවර භාවයේ ඇති වෙනවා. ඉතින් මේ ආකාරයට මූල්‍ය අර්බුදයක් ඇති වුණාම සමස්ත රටම විනාශය කරා ගමන් කරනවා. මොකද ඒක හරියට අපේ කොඳු ඇට පෙළට හානියක් සිදු වුණා වගේ. ඒතකොට අපි දන්නවා කොඳු ඇට පෙළට හානියක් සිදු වුණොත් අපි අබ්බඝාත බවට පත් වෙනවා නේ. ඇඳේ නැගිට ගන්න බැරුව වැටිලා වැටිලා යනවා. ඒ වගේම මේ මූල්‍ය අර්බුදයක් ඇතිලා මූල්‍ය පද්ධතියට හානියක් සිදු වුණොත් අනිවාර්යයෙන්ම සමස්ත රටම පැරලයිස් තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ මූල්‍ය පද්ධතිය රැක ගැනීම ආරක්ෂා කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා මූල්‍ය අර්බුද සමනය කර ගැනීම. එහෙමනම් මේ මූල්‍ය අර්බුද වළක්වන්න විසඳන්න ගන්න පුළුවන් යම් යම් ක්‍රියාමාර්ග මොනවාද? පළවෙනි එක තමයි බැංකු මූල්‍ය ආයතන සහ මූල්‍ය වෙළඳපොළවල් රාජ්‍ය අධීක්ෂණයකට යටත් විය යුතුයි යම් කිසි නියාමන අධිකාරියක අධීක්ෂණයට යටත් විය යුතුයි. ඒතකොට අපි දන්නවා අපේ රටේ මේ මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් නියාමන අධිකාරිය විවිධ නියාමන අධිකාරියන් මගින් නියාමනය කරනවා. එතකොට බැංකු ශාස්ත්‍රය ගත්තොත් ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළ ගත්තොත් සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාව රක්ෂණ කොමිෂන් සභාව රක්ෂණ ආයතන මේ ආනාදී වශයෙන් මේ නියාමකයන් මේ මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් අධීක්ෂණය කරන රාජ්‍ය අධීක්ෂණයට යටත් වෙනවා. එතකොට මේ මූල්‍ය වෙළඳපොළට යම් යම් මූල්‍ය ආයතන ඇති කරවීමට එනකොට ඒ බලපත්‍ර ලබා දීම මනා එගීමකින් පසුව සිදු කරන්නට ඕනේ. එහෙම සිදු නොකර බලපත්‍ර ලබා දීලා මූල්‍ය වෙළඳපොළට ආයතන ඇතුළත් කරගෙන ඔවුන් වංචා දූෂණ සිදු කරොත් ඒ තුළ මූල්‍ය පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටිලා අර්බුදකාරී තත්ත්වයක් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම අවදානම් කළමනාකරණය සඳහා විවිධ විචක්ෂණ අවශ්‍යතා පනවන්නට ඕනේ. එතකොට යම්කිසි අවදානමක් ඇති වෙනකම් ඉන්න බෑ. නමුත් ඊට කලින් විචක්ෂණ අවශ්‍යතාවයන් පනවන්නට ඕනේ. ඒත් අපි මේක ගැන කතා කරා පසුගිය පාඩමක. උදාහරණයක් ලෙස අවම ද්‍රවශීලතා අනුපාතය, අවම ප්‍රාග්ධන අනුපාතය, එක පුද්ගලයෙකුට දිය හැකි උපරිම ණය පිළිබඳ සීමාවන් වැනි විචක්ෂණ අවශ්‍යතා අපි හඳුනගත්තා.
ඊළඟට කාලීන වශයෙන් පරීක්ෂණ සිදු කරන්නට ඕනේ නියාමන අවශ්‍යතා සහ විචක්ෂණ අවශ්‍යතාවයන් වලට අනුකූලව ව්‍යාපාර කටයුතු කරගෙන යනවාද කියලා බලන්න. ඊළඟට පූර්ව අනතුරු සංඥා හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. ඒකට අපි කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුව සාර්ව විචක්ෂණ අධීක්ෂණයේ යටතේ පද්ධිතමය අවධානම් හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ශුද්ධ විචක්ෂණ අධීක්ෂණයේ යටතේ විවිධ මූල්‍ය ආයතන වල අධීක්ෂණයේ නියාමනය සිදු කරමින් එතැන් පරීක්ෂණ විතැන් පරීක්ෂණ සිදු කරලා පූර්ව අනතුරු සංඥා හඳුනාගෙන ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග කලින්ම අරගෙන ඒ අර්බුදයක් ඇති නොවීමට ක්‍රියා කරනවායි කියලා. ඊළඟට මේ අනිවාර්යයෙන්ම අධීක්ෂණ ආයතන පිහිටවන්නට ඕනේ. ඒ අධීක්ෂණ ආයතන වලින් අධීක්ෂණය වුණේ නැත්නම් ව්‍යාපාර කටයුතු අනිවාර්යයෙන්ම වංචා අක්‍රමිකතා ඇති වෙන්නට පුළුවන්. රයිට්. මේ ආකාරයට හොඳ නියාමනයක් අධීක්ෂණයක් තියාගෙන ගියොත් තමයි අපිට මේ බැංකු මූල්‍ය ආයතන මූල්‍ය වෙන්ද පුළුවන් කාර්යක්ෂමව පවත්වාගෙන යන්නට පුළුවන්. නමුත් ඔබ මතක තියාගත යුතු දෙයක් තමයි මේ අධීක්ෂණය කියලා කියන්නේ බිඳ වැටීමක් සිදු නොවන්නට සහ ඒවා වැළැක්වීමට උත්සාහ දරනවා මිසක එය සිදු නොවන බවට රක්ෂණයක් තහවුරුවක් නෙමෙයි. උඩ අපි දන්නවා පොලිසිය විසින් අපි දන්නවා රජයේ මාර්ග නීති පනවලා තියෙනවා. පොලිසිය තැනින් තැන ඉඳගෙන මාර්ග නීති වලට අනුකූලව ඔබ ගමන් කරනවාද කියලා සොයා බලනවා. නමුත් එතනදී ඔබට ගැරන්ටියක් නැහැනේ වාහන අනතුරු සිදු වෙන්නේ නැහැ කියලා. වාහන අනතුරු සිදු වෙන්නට පුළුවන්. නමුත් ඒ අවම කරන්නට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මේ මුල් ආයතන හා වෙළඳපොළවල් සම්බන්ධයෙන්ුත් අධීක්ෂණ අධිකාරීන් නියාමන අධිකාරීන් තමන් කරන්න පුළුවන් උපරිමයේ සිදු කරනවා ඒ අවශ්‍ය විචක්ෂණ අවශ්‍යතා නියාමන අවශ්‍යතා පනවනවා ඒවා ක්‍රියාත්මක කරනවාද කියලා නිරන්තරයෙන් සොයා බලනවා. නමුත් මෙහෙම තිබ්බට යම් යම් හේතු මත මේ ආයතන බිඳ වැටීමට හැකියාව තියෙනවා. එහෙම නැති වෙන්නේ නැහැ. එතකොට මේ එතනදී කරන්න පුළුවන් අවදානම අවම කර ගැනීම මිසක් අවදානම අයින් කරන්නට බෑ. එතකොට මේ මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වෙනවා කියු පළියට එහෙනම් මේක කවදා කඩාගෙන වැටෙන්නේ නැහැ කියලා ඔබට එහෙම තහවුරුවක් ගන්නට බෑ. රයිට්. එතකොට මේක යම් ආකාරයේ අධීක්ෂණය වීම කියන්නේ හොඳ දෙයක්. ඒ නිසා මේ මේ අවදානම හුඟක් අඩුයි. නමුත් අවදානම බිඳුව වෙන්නේවත් අවදානමෙන් තොරයි කියලාවත් අපිට කියන්නට හැකියාවක් නෑ. රයිට්. ඊළඟ තමයි අපිට පුළුවන් මූල්‍ය ස්ථායිතා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන්න. රයිට්. මූල්‍ය ස්ථායිතා සභාවක් මගින් මූල්‍ය ක්‍රමයට ඇති වෙන්න පුළුවන් ගැටලු අවධානම හඳුනාගෙන වාර්තා කරලා දැනුවත් කරලා මහජනයාට ආරක්ෂාකාරියෝ තම ගනුදෙනු කරන්නට සහාය වෙන්නට පුළුවන්. ඊළඟට පද්ධති අවධානම අධීක්ෂණය. දැන් අපි මේක කිව්වා මෑත කාලයේ කලකට පෙර. රයිට්. මහා බැංකුව ගියා මොකද සාර්ව විචක්ෂණ අධීක්ෂණය. රයිට්. ඒතොර සමස්තයක් වශයෙන් පද්ධතියට මූල්‍ය පද්ධතියට ඇති හැකි පද්ධති අවධානම පිළිවඳව හඳුනාගෙන ඒ අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඒ වගේම මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවක මතක තියාගන්න අපි අනිවාර්යයෙන්ම ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නට ඕනේ. ඒතකොට ඔබට වර්තමානයේත් පේනවා මේ COVID-19 එකත් එක්ක මහ බැංකුව ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකට ගමන් කරා. ඒතකොට ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා අපි කලින් කතා කරලා තියෙනවා. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකදී ණය පොලිය අනුපාත අඩු කරලා රටට මුදල් ගලා යාමට අවස්ථාව සලසන. මොකද ඔබට දැන් ටීකට් ඉස්සලා අපි කිව්වා මූල්‍ය අර්බුදයක තියෙන ප්‍රධානම දෙයක් තමයි ද්‍රවශීලතා හිඟය. ඒ කියන්නේ ව්‍යාපාරවලට පුද්ගලයන්ට මුදල් නැතු වෙනවා. ඒක එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ද්‍රවශීලතා හිඟයක් ඇති නොවීමට අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්නට ඕනේ මූල්‍ය අර්බුදයක් තුන. මූල්‍ය අර්බුදයක් එනකොට ද්‍රවශීලතා හිඟය අඩු කරේ නැත්නම් ඒකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ නැත්නම් ඒකෙන් තව ප්‍රශ්න ගොඩාක් අපිට ඇති වෙනවා. රයිට්. ව්‍යාපාර බිඳ වැටෙනවා, මිනිසුන්ගේ ජීවන තත්ත්වය බිඳ වැටෙනවා, රයිට්. ඉල්ලුම බිඳ වැටෙනවා. මේවා අධ්‍යක්ෂින් මිස ගැටලු ගොඩාක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මූල්‍ය අර්බුදයකදී අනිවාර්යයෙන්ම අපි ද්‍රවශීලතාවයේ වෙළඳපොළට සපයන්නට ඕනේ. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නිෂ්පාදන කටයුතු ආර්ථිකයේ කටයුතු කරගෙන යාමට පුළුවන් තරම් සපෝට් එකක් දෙන්නට ඕනේ. එතකොට ඒක අපිට දැන් වර්තමානයේ දක්න ලැබෙනවා නේ. පොලි අනුපාත අඩු කරලා, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරලා, ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරලා ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකට ගමන් කරලා තියෙනවා.
ඊළඟට මූල්‍ය අර්බුද ඇතිවීමට තවත් හේතුවක් තමයි මේ ඇතැම් බැංකු මූල්‍ය ආයතන බිඳ වැටීම. එතකොට ඒවා එහෙම බිඳ වැටෙන්නට යාමට තියෙන යම්කිසි මූල්‍ය ආයතන තිබෙනවා නම් ඒවා අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ කලින්ම. ඒකෝර නැවත පුනරුත්ථාපනය කරන්නට බැරි නම් ඒකෝර අපිට වෙනත් කළමනාකරණ සහාය ලබාගෙන හෝ උපදෙස් දීලා අපිට පුනරුත්ථාපනය කරන්නට බැරි නම් එවැනි මූල්‍ය ආයතන ඈවර කිරීමට කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් වෙනත් මූල්‍ය ආයතනයකට පවරා දීම, වෙනත් ආයෝජකයෙකුට විකිණීම යනාදී දේවල් සඳහා යොමු වෙන්නට ඕනේ. ඒ මහ බැංකුව එවැනි අවස්ථාවලදී මැදිහත් වීම අපිට දක්නට ලැබෙනවා. ඊළඟට මූල්‍ය අර්බුදයක් වැළැක්වීමට තවත් හොඳ ක්‍රියාමාර්ගයක් තමයි අවසාන ණය දෙන්නාගේ පහසුකම්. ඒතර අපි දන්නවා බැංකුවල දවශ්‍යතා ගැටළු ඇති වුණාම ඒ බැංකුව වලට වෙළඳපොළින් ණය ලබා ගැනීමට නොහැකි වුණාම ඔවුන්ට මහ බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස ණය පහසුකම් ලබා දීම සිදු වෙනවා. ඒතර මේක අතිශයින් වැදගත් වෙනවා. මොකද බැංකුව වලට తాවකාලිකව ඇති වෙන දවශ්‍යතා ගැටළු සමනය කර ගැනීමට නොහැකි වුණොත් ඒ මහජන විශ්වාසය බිඳ වැටලා බැංකුව අර්බුද දක්වා දිවි යන්නට පුළුවන්. එතකොට එක බැංකුවක් අර්බුදයට ලක් වුණොත් ඒ අර්බුදය හේතු කොටගෙන ජනතාව තුළ ඇතිවෙනා වූ චකිතය තුළ තවත් බැංකු කීපයක් අර්බුදයට ලක් වෙන්නට පුළුවන්. ඒ අනුව බැංකු ශාස්ත්‍රයට ඒ පැතිර යන්නට පුළුවන්. ඒ නිසා යම්කිසි බැංකුවක් ද්‍රවශීලතා ගැටලුවකට ඇතිවෙනවා නම් මුලින්ම අපි ඒ తాවකාලික ගැටලුව විසඳ ගන්නට ඕන්ට උදව් කරන්නට ඕනේ. ඊට පස්සේ ඕන්ට පුළුවන් නැවත තමන්ගේ ද්‍රවශීලතාවය හදාගෙන ගොඩේ विश्वास गमन विशेष आरक्षा विशाल वशन ද්‍රවශීලතා ගැටළු ඇති වෙලා බැංකු විශාල වශයෙන් අර්බුදයට ලක් වෙලා ඉන්නකොට ඔවුන්ට ඒ తాවකාලික මුදල් පැකේජ් ලබා දීලා ඔවුන් මේ අර්බුදයෙන් ගොඩ ගන්නවට අපි කියනවා බේලින් අවුට් කියලා. බේරා ගැනීම පාසුව. හරි. ඉතින් මේවා අපි දැකලා තියෙනවා පාසුගිය කාලයන්වල බැංකු අර්බුදයට ලක් වෙනකොට බැංකු අර්බුද ඇති වෙනකොට මහ බැංකු ලංකාවේ නෙමෙයි වෙනත් රටවල්වල මහ බැංකු ඉදිරියට ඇවිල්ලා මේ බේලින් අවුට් පැකේජස් දීලා ඒ කුඩා බැංකු දවශිලදා ගැටලුවට ලක්වන බැංකු බේරා ගැනීමට කටයුතු කිරීම. right. ඒක එහෙම බැංකු බිඳ වැටීමට නොදී මේ ආකාරයට බේරා ගැනීම අතිශයින් වැදගත් වෙනවා මේ මූල්‍ය පද්ධති පිළිබඳ මහජන විශ්වාසය රැක ගැනීම. දැන් මේ මූල්‍ය අර්බුදයක් වැළැක්වීමට තවත් හොඳ ක්‍රමයක් තමයි තැන්පතු රක්ෂණය. මේකත් අපි කලින් කතා කරා. අපි දන්නවා තැන්පතු රක්ෂණය මගින් ඒ ඒක ආවරණය වෙලා තියෙන බැංකු සහ මූල්‍ය ආයතන වැසී යාමකදී උපරිම මුදලකට යටත්ව තැන්පතු වගකීම ආපසු ගෙවනවා කියන්නේ. ඒක බැංකු බිඳ වැටීම තුළ තැන්පත් කරුවන්ට මුදල් ගෙවීමට අපහසු වෙලා අපහසු වෙනකොට ඒ බැංකු බිඳ වැටිලා තැන්පත් කරුවා අසරණ වෙනකොට ඒ තැන්පත් කරුවන්ගේ තැන්පතුවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට මේ තැන්පතු රක්ෂණය යොදා ගන්නට පුළුවන්. ඒත් අපි දන්නවා මේට සහභාගී වෙන මූල්‍ය ආයතන තමයි මේ සඳහා වාරික ගෙවන්නේ. මේ ගැන අපි කලින් කතා කරා. ඊට පස්සේ යම් කිසි ගැටලුවක් ඇති වුණාම මොකද වෙන්නේ? ඒ සුදුසුකම් ලත් තැන්පතු වලට රුපියල් මිලියන 1.1ක් දක්වා උපරිම තැන්පතු රක්ෂණ ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් මෙතන අපිට තියෙන රුපියල් ලක්ෂ 6යි කියලා මේක වැරදි. මේ තියෙන්නේ පරණ ගාන. පරණ ගාන මේක ලක්ෂ 5කින් වැඩි කරා මේ ටික කාලයකට ඉස්සෙල්ලා. ඒ නිසා දැන් ගාන වෙන්නේ 1.1 මිලියන්. උතල ඕගොල්ලන්ට මේක හදා ගන්න වෙනවා මේ ටියුට් එකේ කීයද 1.1 මිලියන්. right 1.1 මිලියන් මේක ලක්ෂ 5කින් වැඩි කරා මේ අවුරුද්දේ. right එතකොට මිලියන 1.1ක් දක්වා උපරිමයකට යටත්ව තැන්පතු රක්ෂණයේ මගින් ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන් යම් කිසි මුල්‍ය ආයතනයක් බිඳ වැටුණා. එතකොට මේ තැන්පතු රක්ෂණය තියෙන වැදගත්කම මොකක්ද? තැන්පතු රක්ෂණයේ වැදගත්කම ඔබගෙන් අහන්න පුළුවන්. මොකද තැන්පතු රක්ෂණයේ වැදගත්කම කුඩා තැන්පත් කරුවන් ඉදිරි කිරීමට දිරි ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? දැන් අපි දන්නවා
තැම්පත් කරුවෝ ඉන්නවා ඔවුන්ට හිතුනොත් එහෙම අපෝ මේ බොහොම අමාරුවෙන් මුදල් හොයාගෙන තියෙනවා මේ අපේ හොය අමාරුවෙන් හොයාගත්ත මුදල් මේ මූල්‍ය ආයතන වලට දාලා නැති කරගන්න අපිට අවශ්‍ය නැහැ මේ මේ මූල්‍ය ආයතන ගැන අපිට ෂුවර් නැහැ ඒ නිසා අපි නම් ගිහිල්ලා අපේ මුදල් මේකට තැම්පත් ගන්න අපි ඊට හොඳයි අපි පෙට්ට ගමක දාලා අරන් තියා ගන්න කියලා මිනිස්සු බය වුණොත් එහෙම මේ මූල්‍ය ක්‍රමෙන් මුදල් ගේන්නේ නැහැ ඒතොර ආයතන කඩාගෙන වැටෙනකොට මේ තැම්පත් කරව බය වෙනවා නෑ හැබැයි මූල්‍ය තැම්පත් රක්ෂණය තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඔන්න බය වෙන්න එපා ඔයා ගේනලා දාන්න රුපියල් යම් කිසි වෙලාවක මූල්‍ය ආයතනේ කඩාගෙන වැටුණොත් මිලියන 1.1ක් දක්වා ඔයාගේ තැන්පතු ආපහු අපි ගෙවනවා. ඒ නිසා ඔයාගේ තැන්පතු නැති වෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. කිව්වොත් මොකද වෙන්නේ මේ කුඩා තැන්පත් කරුවෝ බය නැතුව ඇවිල්ලා තමන්ගේ තැන්පතු මේ මූල්‍ය ආයතන වල දාන්න පෙළඹෙනවා. මොකද ඒගොල්ලන්ට දැන් මේ රක්ෂණයෙන් ආරක්ෂාව දෙන්න නිසා. right? එතකොට කුඩා තැන්පත් කරුවන් ඉතිරි කිරීමට දිරි ගන්නවනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කුඩා තැන්පත් කරුවෝ ආරක්ෂා කරනවා. මේක දෙකක්. හරි? දිරි ගන්නවා මොටිවේට් කරනවා අනිත් පැත්තෙන් ආරක්ෂා කරනවා ප්‍රොටෙක්ට් කරනවා රයිට් එතකොට බැරි වෙලා මේ කුඩා දම්පත් හිමියෝ කියන්නේ මේ මිලියන ගණන් තියෙන මිලියනපතිඔ නෙමෙයි තා අහිංසක මිනිස්සු ඉතින් මේ මිනිස්සුන්ට තියෙන දා කුඩා ප්‍රමාණයක් තමයි තැම්පත් තියෙන්නේ මේගොල්ලෝ තැම්පත් කරාට පස්සේ මේ කමූල්‍ය ආයතන කඩා වැටලා තැම්පත් නැති වුණොත් මේ මිනිස්සු ඉතින් වහා බොණ්ඩ තමයි වෙන්නේ එතකොට අපි දැක්ක පසුගිය කාලේ යම් යම් මූල්‍ය ආයතන කඩාගෙන වැටෙනවා මිනිස්සු ගෙලවලා දාගෙන මී යනවා වහා බොනවා ඇයි මේ මිනිසුන්ට ඉතින් ජීවිතය ගෙවා ගන්න විදියක් නැහැ එච්චර තමයි තිබ්බේ ඒක නැති වුණා. එතකොට ඒගොල්ලන් ජීවත් වෙන්න විදියක් නැහැ. මමත් දන්නවා පර්සනලි යම් යම් පුද්ගලයෝ මේ මේගොල්ලන්ට මේ තැම්පතු නැති වෙනකොට අන්තිමට හිඟන තත්ත්වයට වැටෙනවා. right? ඒක මම දන්න පුද්ගලයෙක්ට උට ලක්ෂ 150ක් විතර හම්බුණා තමන්ගේ ප්‍රොපර්ටිස් විකුණලා මේ ලක්ෂ 150ම ඔහු දැම්මේ මේ අවදානම්කාරී මූල්‍ය ආයතනවල ඊට පස්සේ මේ මූල්‍ය ආයතන බිඳ වැටුණා ඊට පස්සේ ඔහු තමන්ගේ රස්සාවෙන් අස්සුණා ලක්ෂ 150ක් හම්බෙත්ත නිසා ඒ පොලියෙන් ඔහු ඉතා හොඳට ජීවත් වුණා ඉතා හැදුනේ අපිටත් විහිළු කර කර හිටියා නමුත් අන්තිමට මොකද උනේ ඔහුට ඒ මුළු මුදලම නැති වුණා ලක්ෂ 150ම නැති වුණා ජීවත් වෙන්න විදියක් නැති වුණා අන්තිමට ඒ ඇතිවෙච්ච ස්ට්‍රෙස් එකට ඔහු හાર્ට් ඇටැක් හැදිලා මිය ගියා right ඒත් අන්තිම කාලේ ඔහුට ඇත්තටම හිඟන්නේගේ තත්ත්වයට ඔහු වර්චුවලි පත් වුණා right අපේ අපි ඉතින් පුළුවන් විදියට උදව් කරා ඉතින් අපිට මතක් වෙනවා ඒ ඒ පුද්ගලයා වින්ද දුක right ඉතින් මේ කුඩා තැම්ප මේ ඇවිල්ලා මේ ගැලුකු මුදලක් තිබ්බ කෙනෙක් ඉතින් මේ ඉතාමත් වැදගත් වෙනවා මූල්‍ය ආයතනයක තමන් ආයෝජනය කරද්දී මේ මූල්‍ය ආයතනයේ ශක්්‍යතාවය පිළිබඳ හොඳ අවබෝධයකින් කරන්න ඕන ඉතින් ඉහළ පොලියක් දැකලා රැවටිලා ගියොත් එහෙම තමන්ම තමයි අමාරුවේ වැටෙන්නේ ඉතින් එතකොට මේ දැන් මේ මේ කුඩා තැම්පත් හිමියෝ කියන්නේ මීටත් වඩා දරුණු තත්ත්වයක්. මේ මිනිසුන්ට තියෙන්නේ සමහරක් විට අවුරුදු ගාණක් වැඩ කරලා හම්බෙච්ච EPF එක. right? ඒක අපි දව මේ වැඩි මුණොත් ලක්ෂ 5ක් ලක්ෂ 10ක් තියෙන්නේ. එච්චර තමයි. ඒක නැති වුණොත් නෑ. ඒක ඉන්ට්‍රස්ට් එකෙන් ජීවත් වෙන්නේ. දැන් එහෙම ඉන්න මිනිසුන්ට ඒකත් නැති වුණොත් කොහොමද යන්නේ? මේ විදිහට මේ කුඩා තැම්පත් හිමියෝ කියන්නේ හරිම මේ අසරණ කට්ටිය. ඉතින් මේගොල්ලන්ව ආරක්ෂා කිරීම සමාජ වගකීමක්. right? ඒ නිසා මේ තැන්පතු රක්ෂණය කියන එක කුඩා තැන්පත්කරුවෝ ඉතිරි කිරීමට දිරි ගන්නවා වගේම ඔවුන්ව ආරක්ෂා කිරීමත් සිදු කරනවා. right? අඩු මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන කුඩා තැන්පත්කරුවන්ගේ අයිතීන් සුරැකීම. ඒත් අපි දන්නවා හුඟක් තැන්පත්කරුවන්ට එහෙම මූල්‍ය සාක්ෂරතාවයක් නැහැ. බැංකුවල මේ accounts බලලා මේගොල්ලෝ profitable ද loss ද ඒවා බලන්න. මේ හුඟක් අයගෙන් අහපුවම මේ හරිම සරල දේවල් මේ අපි හිතමු සරල දේවල් දිහා බලලා තමයි බැංකු හොඳයිද මුල්‍ය ආයතන හොඳයිද කියන්නේ. උදාහරණයක් ඇරෙට ගියාම ඒකේ හරි ලස්සනයි මේ බිල්දිම. දැන් මේ ඔබ මේ ඔබට hina ගියාට මේවා මේ ඇත්තටම ඔබ ගිහලා නිකන් රිසර්ච් එකක් කරලා කතා කරලා බැලුවොත් ඇතැම් මිනිසුන්ගෙන් අහුවොත් ඇයි ඔයා හිතනවද මේ මේ මුල්‍ය ආයතනේ ස්ථාවරයි කියලා. ඔගෙන ඔව්. ඇයි ඔයා එහෙම හිතන්නේ? කියන ප්‍රශ්නේ අහපම තමයි කියන්නේ ඒවා. ලොකු බිල්ඩිමක් තියෙනවානේ. අයි ලස්සනයි. ඒකේ ඉන්න සර්ලා මැඩම්ලා හරි හරි හොඳ පොෂ් කට්ටියනේ. නෑ තයි දාලේම ඉන්නේ. ඊළඟට වොන් කියනවා මම ගියාම මට හොඳ සලකනවා. මට නෙස්කැෆේ එකකුත් දුන්නා. හරි. හොඳට AC කරලා අර ලස්සනයි. ඉතින් මේ වගේ මේවා තමයි මේගොල්ලෝ බලන්නේ. ඒතකොට මේ බිල්ඩිමේ ලොකු ඒකේ තියෙන ඉන්න මිනිස්සුන්ගේ ලස්සන තමන්ට හම් වෙන පොඩි ටැග් එකක් කුඩයක් හම්බුනොත් ඒක නෙස්කැෆේ එකක් දෙන එක ගියාම
මේවා බල්ල තමයි මේගොල්ලෝ කියන්නේ ආ මේ කම්පැනි හරි හොඳයි කම්පැනි හරි හොඳයි ඒතකොට මේ මිනිස්සුන්ට මේ වෙන දේවල් හොයන්න මූල්‍ය සාක්ෂරතාවේ නැහැ කියෝ ගන්න බෑ මේ කවුන් බැංකුවේ බැංකුවේ මේ PNL එක ගහලා දෙනවා නමුත් කියෝ ගන්න බෑ මේගොල්ලන්ට ඒව නැහැ රේටින්ග්ස් දීලා දෙනවා ඒක එන අවබෝධයක් නැහැ ඒතකොට මේ ආකාරයට මේ දැනුම අඩු මූල්‍ය සාක්ෂරතාවේ අඩු අයට රවට්ටන්න තියෙන හැකියාව වැඩි आयतन मुदल उपकार बैंक चकितिडेंस अभी මේ බැංකුව වැටුණොත් අපිට රක්ෂණින් ලැබෙනවා. ඒ නිසා අපි මේ පණ කඩාගෙන දුවලා බැංකු පරිශ්‍රයේ රැස් වෙලා පෝලිම් වල ඉඳලා කෑ ගහගෙන මේ අපේ මේවා ඉල්ලන්න අපි යන්න ඕනේ නැහැ. මොකද අපිට මොන හරි ගැටලුවක් තිබ්බොත් රක්ෂණින් හම්බ වෙනවා. ඉතින් මොකටද කලබල වෙන්නේ? කියලා කලබල වෙන එක අඩු වෙනවා. එහෙනම් ඒතර කලබල වෙන එක අඩු වුණාම අර බැංකුව වලට ප්‍රෙෂර් එක එන්නේ නැහැ. යම් කිසි වෙලාවකට මුල්‍ය ආයතන වලට ප්‍රෙෂර් එක එන්නේ නැහැ. නැත්තම් මුල්‍ය ආයතනයේ පොඩි ගැටලුවක් ඇති වෙච්ච ගමන් ජනතාව ඔක්කොම එන සල්ලි ඉල්ලන්න පටන් ගන්නවා. ඒක ලොකු ප්‍රෙෂර් එකක් එනවා. ලොකු දරෝෂිතා අර්බුදයකට යනවා. ඒකට ඒක නවත්ත ගන්න පුළුවන් මේ තැන්පතු රක්ෂණ නිසා. මෙන්න මේ තැන්පතු රක්ෂණේ වගේම මහජන විශ්වාසය ඉහළ නම් වෙනවා. බැංකුවා මූල්‍ය ආයතන ගැන විශ්වාසය වැඩි කරනවා. මේ තුල මිනිස්සු මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට ඇති විශ්වාසය ඉහළ නම් වෙනවා. ඉතින් මේ තැන්පතු රක්ෂණේ කියන්නේ අපිට හම්බ වෙච්ච අපි විසින් මේ මූල්‍ය ශාස්ත්‍රයේ පැවැත්ම සඳහා අතිශයින් වැදගත් දැන් මේකත් එක්ක අපි දන්නවා මේ පසුගිය කාලේ මේ මේ ප්‍රශ්න පදින මේ ඔත් අපි ගත වාණිජ්‍ය බැංකු කරණය පිළිබඳ පාඨමාලාව ඇතුළ මේ අදාළ ප්‍රශ්න පත්‍රය අහලා තිබ්බ ප්‍රශ්නය මොරාල් හැසඩ් එක නේ එතකොට මේ මේකේ තියෙන සදාචාරාත්මක ගැටලුව මොකද්ද මේ තැන්පතු රක්ෂණය සම්පතු රක්ෂණයේ තියෙනවා මේකේ සදාචාරාත්මක වදුරක් තියෙනවා මොරාල් හැසඩ් එක මොකද්ද ඒක කියලා හරි එතකොට මේක ඒක තමයි මේ යම් යම් පුද්ගලයෝ මේ තැන්පතු රක්ෂණය අවභාවිතා කරන්නට දැනුවත්වම කෙළඹෙනවා. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ බලනවා අවදානම්කාරී මූල්‍ය ආයතන. එතකොට අවදානම්කාරී මූල්‍ය ආයතන වල එක්තරා ලක්ෂණයක් තමයි ඔවුන් වැඩි පොලියක් දීලා මුදල් හොයාගන්න හදනවා. මොකද ඔවුන්ට කොහොම හරි මුදල් අවශ්‍යයි දරෝෂිතා ගැටලුව විසඳගන්න. ඒ නිසා ඔවුන් ඉහළ පොලිය අනුපාතයක් ලබා දීමට පෙළඹෙනවා. ඉහළ පොලිය අනුපාතයකට හරි මුදල් රැස් කරන්න උත්සාහ කරනවා. मेगोलो मे मुदा रसकरण उत्साह मे पुद्गोलो इवन आयतन तोरागन आयोजने कर लहल पोलिय आयोजने करम किसी कालिया लबागन हेम पोलिया लबागन वेडे काले इवरण प्रश्न ओन इहल पोलिया अभी तो ओन इहल पोलिया करगन मेददी आयतने खड़ागन मेददी आयतने खड़ागन ओन टेपत रक्षण तमंगी दाने सदाचारात्मक मूल्य अर्बुद බැංකුවක් අර්බුදයකට ලක් වෙනකොට බැංකු තැන්පතු ණයකර ආයෝජන සහ අනුමත කර ඇති ණය පිළිබඳව රාජ්‍ය පොදු සහතිකයක් ලබා දීම. මේ තුලත් විශ්වාසය වැඩි කරලා බැංකු චකිත අඩු කරනවා. උගන්න මතක ඇති අර සෙලාන් බැංකුවේ අර්බුදය ගැන තිබූ නෝට් එක කියවද්දී මහා බැංකු වාර්තාවේ තිබූ වාර්තාව කියවද්දී අපි දැක්කා රාජ්‍ය සහතිකයක් ලබා මහා බැංකුව විසින් සහතිකයක් ලබා දුන්නයි කියලා තැන්පතු පිළිබඳව. නොනේ කාලේ අපිට මතකයි මේ කියනවා බය වෙන්න එපා ඕගොල්ලන්ගේ තැන්පතු නැති වෙන්නේ නැහැ ඒ පිළිබඳව අපි වග කියනවා රයිට් මේ ආකාරයෙන් සහතිකයක් ලබා දෙනවා එතකොට මිනිස්සු අර බැංකුවට දුවන එක අඩු වෙනවා බය වෙච්ච එක අඩු වෙලා ඔවුන් මේ අර අනවශ්‍ය ප්‍රශ්න එකක් දෙන එක නවත්වනවා
ඊළඟ එක තමයි බැංකු පාලනයට රජය මැදිහත් වීම right එතකොට රජය බැංකු පාලනයට මැදිහත් වෙන්න ඕන එක හේතුවක් තමයි ඔය මොන අර්බුදය ආවත් අන්තිමට ආර්ථික අර්බුදයක් ඇති වුනාම එය රාජ්‍ය රජයට ලොකු බරක් ඇති කරනවා රජයට ලොකු මහජන ප්‍රශ්නයක් ඇති කරනවා සමහරක් විට රජය පෙරලීමට උනත් එය හේතු වෙනවා right එතකොට ඕනම ආර්ථික අර්බුදයක් අනිත් පැත්තෙන් දේශපාලන අර්බුදයක් බවට පත් වෙනවා පවතින රජයේ විනාශයට මඟ කපනවා right එම නිසා රජය බැංකු පාලනයට මැදිහත් වීම වැදගත් වෙනවා හේතු දෙකක් මත ඒ රජයේ පැවැත්ම සහ අනිත් පැත්තෙන් මහජන සුබසිද්ධිය right දවසිරතාවයේ සැපයීමට නායකර හෝ කොටස් ලෙස ආයෝජනය කරන්න පුළුවන් රජයට right ඒක ආයෝජනය කරලා ඔවුන් රජයට පුළුවන් බැංකු වලට අවශ්‍ය අරමුදල් ලබා දෙන්නට ලබා දීලා ඔවුන් ඒ බැංකුවේ පැවැත්ම තහවුරු කරා ඊළඟට රජයට පුළුවන් බැංකුවේ කොටස්කරුවෙකු වෙන්න. ඒක රජයේ කොටස්කරුවෙකු වුණාම මහජන විශ්වාසය ඉහළ යනවා. එතකොට මහජනයා හිතනවා right මේක රාජ්‍ය ආරක්ෂාවක් තියෙනවා right රාජ්‍ය මේ 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 ආවරණයක් මට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඔන්න විශ්වාසය ඉහළ යනවා. right එතකොට ඇතැම් වෙලාවල් වලට පුළුවන් බැංකුව දැන් අර්බුදයට ලක් වෙලා ඉන්නකොට ඒගොල්ලන්ගේ ලාභ නොලබන වත්කම් අවදානම්කාරී වත්කම් රජය ඇපේට තියාගෙන ණයක් ලබා දීලා බේල් අවුට් කරන්න right එතකොට ඇමරිකාවේ 2004 2009 ක්‍රියාත්මක කළ ට්‍රබල් ඇසට් රිලීෆ් ප්‍රෝග්‍රෑම් සුරකුම් හෝමාරු මේකට උදාහරණ හැටියට අපිට ගන්නට පුළුවන් එතකොට රජය මැදිහත් වෙනවා බේල් අවුට් පැකේජ් එකක් දීලා බැංකුවේ අතතත්වයට පත් කරලා නැවත දුවන්නට ඉඩ සලසා දෙනවා ඒ බැංකුවට රජයට පුළුවන් අවදානම්කාරී ලාභ නොලබන වත්කම් අපේට තියාගෙන ණයක් දීලා මේ తాවකාලික දවසිලතා ගැටලුව විසඳන්න උදව් කරන්න. එතකොට බැංකුවල තියෙන දුර්වල සුරකුම් අරගෙන වෙළඳාම් කරන්න පුළුවන් රාජ්‍ය සුරකුම්පත් ලබා දෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් බැංකුව රජයේ පාලනයට අරගෙන බැංකුව ජනසතු කිරීම වගේ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට යම්කිසි අර්බුදයක් ඇති බැංකුව අර්බුදයක් ඇති වෙනකොට රජයට පුළුවන් ඒකට මැදිහත් වෙලා උදව් කරන්නට මේක අපි දැක්කා විශේෂයෙන්ම ඇමරිකාවේ ලෝක මූල්‍ය අර්බුදයේ වෙලාවේදී කොහොමද ඇමරිකානු රජය ඒ බැංකු බේරා ගැනීම සඳහා බේල් අවුට් පැකේජස් ලබා දුන්නේ කියලා. ඉතින් ඔබට පුළුවන් ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්නට ලෝක මූල්‍ය අර්බුදය ආසියානු මූල්‍ය අර්බුදය වගේ වෙලාවවලදී කොහොමද රජය මැදිහත් වුණේ කියලා. විදේශ විනිමය අර්බුදයකදී එය විසඳීමට රට ක්ෂණිකව විදේශ විනිමය සැපයුමක් ඇති කිරීම. එතකොට කොහොමද මේක කරන්නේ? දැන් අපි මේක අපිට අත්දැකීමින් තිබෙනවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් IMF එකෙන් සමීපස්ථ ණය ක්‍රමය සහ වෙනත් විශේෂ ණය ක්‍රම වලින් සහන පොලියට කෙටි කාලීන ණය ලබා ගැනීම. ඒක IMF එකෙන් ඊ අවශ්‍ය ණය ලබාගෙන ගැටලු විසඳ ගන්නට පුළුවන්. ඊළඟට විදේශ රටවල් සමග මුදල් හුවමාරු security swaps මගින් විදේශ විනිමය ලබා ගැනීම. මෙතන අපි දන්නවා ඉන්දියානු මහා බැංකුවත් සමග එවැනි swap එකක් තිබුණා. ළඟදී බංග්ලාදේශ මහා බැංකුවත් සමග එවැනි swap එකක් arrangement එකක් හදාගත්තා. මේ අනුව ඒ තමන්ට අවශ්‍ය විදේශ විනිමය ලබාගෙන නැවත පසුකාලීනව ගෙවන බවට ඒ swap එක හදාගන්නට පුළුවන්. ඒ තුලින් తాවකාලිකව තමන්ට ඒ අවශ්‍ය මුදල් ලබා ගන්නට පුළුවන්. ඊළඟට විදේශ විනිමය පාලනය පැනවීම හෝ ලිහිල් කිරීම. එතකොට ගෙනියන්න රටෙන් පිටතට ගෙනියන්න පුළුවන් විනිමය ප්‍රමාණය පිළිබඳ සීමා පැනවීම දැන් ළඟදී එක්ස්පෝර්ටර්ස්ලට ඩොලර්ස් තියාගන්න පුළුවන් ප්‍රමාණය කාලය පිළිබඳ සීමා පැනවුවා මේ ආකාරයට යම් යම් විදේශ විනිමය පාලනයන් පනවන්නට පුළුවන් ඒ වගේම රාජ්‍ය ණය අර්බුදයක් ඇති වුණොත් ණය කපා හැරීම ප්‍රතිලේඛනගත කිරීම වගේ arrangements වලට ගමන් කරන්නට පුළුවන් ඒ මේක අපි දැක්කා ග්‍රීසියේ ණය අර්බුදයේදී right එතකොට මේ අපි කතා කරේ මූල්‍ය අර්බුදයක් වැළැක්වීමේ විසඳීමේ ක්‍රියාමාර්ග. දැන් අපිට මේ මූල්‍ය අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බෑ. මේ ලොකු වේට් එකක් අපිට මේකට දෙන්නත් බෑ. මොකද පේපර් එක ගත්තොත් පේපර් එකේ ලොකු වේට් එකක් මේකට නැහැ. නමුත් ඔබ මේක දැනගෙන ඉන්න ඕනේ මොකද මේකෙන් යම් යම් කාලවලට ප්‍රශ්න අහලා තියෙනවා. right? ඒ නිසා දැන් මම ඔබට දෙන දේ තමයි ඔබ මේ අර්බුද පිළිබඳව දැන් සර්ච් කරන්න පටන් ගන්න. දැන් ගිහිල්ලා බලන්න මුකද්ද ආසියානු මූල්‍ය අර්බුදය හරි වෙබ් එකේ සර්ච් කරලා බලන්න ඊළඟට ගෝලීය මූල්‍ය අර්බුදයේදී උනේ මොකද්ද YouTube videos වෙබ් එකේ තියෙන ආටිකල්ස් මේවා කියවන්න ඊළඟට
ග්‍රීසි ඇති උනේ මොන වගේ අර්බුදයක්ද? කොහොමද ඒක GDP එකට වඩා ණය බර වැඩි වෙලා ඒ අර්බුදයට ගියේ? ඒ ඒ ස්ටෝරීස් ටික කියවන්න. ඊළඟට ඔබට පුළුවන් තා බලන්න මේ ගියාම විවිධ පොඩි පොඩි ඇති වුණු අර්බුද විවිධ රටවල් වල ඒවා ඔබට කියවන්න පුළුවන්. මම නම් ලින්ක්ස් දෙක තුනක් ඔබට අවසානයේදී ලබා දෙන්නම්. ඒවා එනොත් ඔබට වැඩිදුර අධ්‍යයනය කරන්නට පුළුවන්. Right. Then තව දෙයක් තමයි මේ මූල්‍ය අර්බුදත් එක්ක ඔබට අහන්න ලැබෙන too big to fold කියන එක. නේ too big to fold. වැසීදී යාම ඉදිරියෙන් නැහැ තරම් විශාල බැංකු ප්‍රශ්න. දැන් අපි දන්නවා බැංකු ක්‍රමයක තියෙන සාමාන්‍ය කතිපය අධිකාරී වෙළඳපොළ ව්‍යුහය. ඒ කියන්නේ මේකේ විශාල ප්‍රමාණයක් නැහැ ආයතන සීමිත සංඛ්‍යාවක් තමයි තිබෙන්නේ. ඒතර මේ සීමිත සංඛ්‍යාව ගවයි මේ මාකට් එක රන් කරන්නේ. එතකොට මේ මාකට් එකේ තියෙනවා පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු. මේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු කියලා කියන්නේ මේගොල්ලෝ විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරනවා. විශාල ගනුදෙනුකරුවන් පිරිසක් සමග සම්බන්ධතා පවත්වාගෙන යනවා. ආර්ථිකයේ අංශ රාශියකට මේගොල්ලෝ ණය දීලා තියෙනවා, දායකත්වය ලබා දීලා තියෙනවා, ලින්ක්ස් තියෙනවා. ඒතොර විශාල දේශීය විදේශීය ආයතන ප්‍රමාණයක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ ඉතා විශාල බැංකු. ඒතොර මේ එක බැංකුවක් කඩාගෙන වැටුනොත් ඒකෙන් ආර්ථිකයේ විවිධ අංශ සහභාගීකරුවන් ආයතන, ව්‍යාපාර ආයතන, රටේ මුල්‍ය ගනුදෙනු ප්‍රමාණය සඳහා සුවිශාල බලපෑමක් ඇති වෙනට එහෙම සුවිශාල බලපෑමක් ඇති වුණොත් එය ලොකු බ්ලෝ එකක් වෙනවා මුල්‍ය පද්ධතියට. ඒ කියන්නේ මේක මේ පොඩි බැංකුවක් කඩාගෙන වැටෙනකොට ඇති වෙන කම්පණයට වඩා ඉතා විශාල කම්පනයක් ඇති වෙන්නට පුළුවන් මේ පද්ධතිමය වශයෙන් වැදගත්කමක් ඇති බැංකුවක් කඩාගෙන වැටුණොත්. ඉතින් අපි දන්නවා ලංකාවේ පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු හැට අපිට හඳුනා ගන්න පුළුවන් Bank of Ceylon, People's Bank, Commercial Bank, HNB, right? මේ වගේ බැංකු අපිට හඳුනා ගන්නට පුළුවන් පද්ධතිමය වශයෙන් වැදගත්කමක් ඇති බැංකු. විශාල බැංකු. විශාල ශේෂ්ත්‍ර ප්‍රමාණයකට පැතිරලා තියෙනවා. විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයක්. ඒතර මේ එක බැංකුවක් කඩාගෙන වැටුණොත් වෙන කම්පණය අර පොඩි පොඩි බැංකු කඩාගෙන වැටෙනවට වඩා අතිශය විශාලයි. එතකොට ඒක සමස්ත මූල්‍ය පද්ධතියෙම බිඳ වැටීමට සමාරක්කට හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ආකාරයේ විශාල බැංකු කඩාගෙන වැටීමට නොදී ඒවා ආරක්ෂා කර ගැනීමට සුවිශේෂ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ මේවට විශේෂ ප්‍රාග්ධන අවශ්‍යතා සැපයීම පවා අද සිදු කරලා දෙනවා. මොකද මේවා ආරක්ෂා කරගන්න. එතකොට යම්කිසි අර්බුදයකදී ප්‍රමුඛතාවය ලබා දෙන්නට ඕනේ මෙවැනි විශාල බැංකු ආරක්ෂා කර ගැනීම සඳහා. රයිට්. පුරවන් හිතනවා අපි මේ මූල්‍ය අර්බුද සම්බන්ධයෙන් කතා කළ යුතු මූල්‍ය මූලික දේවල් හුඟක් කතා කරා කියලා. මම ඔබට පොඩි ලින්ක්ස් දෙකක් chat එකට දාන්නම්. දැන් මේ ලින්ක්ස් දෙක හරහා ඔබට ගිහිල්ලා මේ තවදුරටත් මේවා බලා ගන්නට පුළුවන්. මේ මේක සම්බන්ධ වැඩිදර තොරතුරු. රයිට්. මේ ලින්ක් එක දැම්මා. ලින්ක්ස් දෙකක් දාලා දිනවා. ඒ ලින්ක්ස් දෙකෙන් ඔබට බලන්න පුළුවන්. ඒක විතරක් නෙමෙයි, ඒක හරහා ගිහිල්ලා තවත් ඒවා ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. රයිට්. මේ ඔබ දකින්නේ timelines of the Asian financial crisis. එතකොට තායි බාත් එකේ බිඳ වැටීම, ඊළඟට පෙසෝ and රුපියා, right? ඉන්දුනීසියාවේ ඇති වූ අර්බුදය. එතකොට පෙසෝ and රුපියා devalue වෙච්ච එක, right? එතකොට IMF එක 1.1 billion loan එකක් ලබා දෙනවා ෆිලිපීනයට. එතකොට IMF එක 17 billion loan එකක් තායිලන්තයට ලබා දෙනවා. ඊළඟට ආපහු IMF එක 2.9 billion bail out package එකක් තායිලන්තයට ලබා දෙනවා. right? ආසියානු stock market එක ගැටලුවට ලක් වෙනවා. the Hong Kong dollar Hong Kong stock prices ඔන්න පීඩනයට ලක් වෙනවා. කොරියාවේ වොන් එක devalue වෙනවා. IMF එක 40 billion package එකක් ඉන්දුනීසියාවට approve කරනවා. IMF එක 57 billion package එකක් කොරියාවට approve කරනවා. මේ ආකාරයට මේ අර්බුදය
අපිට පේනවා කොහොමද ගලාගෙන ගියේ කියලා. ගලාගෙන ගිහිල්ලා ඒ වෙලාවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විශාල සහයක් ලබා දීලා තමයි මේ ආසියානු මූල්‍ය අරමුදෙන් ගොඩ එන්නට අවස්ථාව සලසා දුන්නේ. රයිට්. ඒකෝර මේවා ඔබට මේ දීර්ඝ වශයෙන් දැනගන්න නැති වුණත් මේ ඔබට දැනගන්න ඕනේ යම් යම් ආකාරයකට. දැන් අපි පහුගිය ප්‍රශ්න පත්‍ර ගත්තා දෝ නානවා මූල්‍ය අර්බුද ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. ඒ හතර මොනවාද? ඊළඟට අහනවා බැංකු අර්බුදයක් යන කුමක්ද? දැන් මේක අපි ප්‍රශ්න දීලා තිබුණේ නැහැ නේ. ප්‍රශ්න දීලා තිබුණේ නැහැ. ඔබට ඒවා ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. පළවෙනි තමයි ප්‍රධාන මූල්‍ය අර්බුද හතර නම් කරන්න. දෙවෙනි එක අහන්න පුළුවන් බැංකු අර්බුදයක් යනු කුමක්ද? මේක අනික් ඒවටත් යන්න පුළුවන්. විදේශ විනිමය අර්බුදයක් යනු කුමක්ද? ණය අර්බුදයක් යනු කුමක්ද? මේ අහන්න පුළුවන්. ඊළඟට බැංකු අර්බුදයක් සහ විදේශ විනිමය අර්බුදයක් අතර ඇති වෙනස්කම් මොනවාද? කොහොමද ඒවා වෙනස් වෙන්නේ? මේ ප්‍රශ්නයක් අහන්න. ඊළඟට අහන්න පුළුවන් මූල්‍ය අර්බුද එක් මූල්‍ය අර්බුදයක් තවත් මූල්‍ය අර්බුදයක් නිර්මාණය කරයි. ඔබ එකඟ වන්නේ? विदेश विनिमय अर्बुदेक बलपैम साकच्चा मूल्य अर्बुदेक बलपैम साकच्चा मूल्य अर्बुदेक वेलक्वीम गत है क्रियामार्ग मुनुवाद मे विदियट उबट प्रश्न प्रश्न आनट राइट මේ දැන් මම හිතනවා ඕගලන්ට මම ෂෙයා කරා ප්‍රශ්න රාශියක් නේ ප්‍රශ්න මම හිතන්නේ මම ෂෙයා කරා ඕගලන්ට ප්‍රශ්න 22ක් මම ෂෙයා කරලා දෙනවා ප්‍රශ්න 22ක ටියුට් එකක් ඕගලන්ට රයිට් ඒ ප්‍රශ්න 22ක ටියුට් එක තියෙන්නේ මේ අපි පහුගිය කරපු පාඩම් කීපයට අදාළව මහා බැංකුව මුල්‍ය පද්ධතියේ ස්ථායීතාවය මෙන්න මේකට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍රවල තිබූ ප්‍රශ්න සහ යම් යම් ප්‍රශ්න අන්තර්ගත කරලා තමයි මේ ප්‍රශ්න 22 ඔබට දීලා තියෙන්නේ. ඒකෝර මේ ප්‍රශ්න 22 ඔබ කරන්න ඕනේ. ඒකෝර දැන් මේ ප්‍රශ්න 22 උත්තර ටික දැන් මය ගාව තියෙනවා. නමුත් මේ උත්තර මම අද ඔබට ෂෙයා කරන්නේ නැහැ. උත්තර ෂෙයා නොකරන හේතුව තමයි මම පළවෙනිට ඔබට කියනවා මේ ප්‍රශ්න 22 ට උත්තර ලියන්න. රයිට්. උත්තර ලියන්න මේක මම එන බදාදායින් පස්සේ අප්ලෝඩ් කරනවා. රයිට්. එතකොට උත්තර ලියපු අයට පුළුවන් ඒ තමන්ගේ උත්තර කොතරම් දුරට හරිද කියලා කම්පයා කරලා බලන්න. එහෙම නොලියපු අය ඉතින් ඒක ටියුට් එකකට පාඩම් ගන්න පුළුවන්. හරි. ඒ කෙසේ වන්නේ නමුත් මම ඔබට කියන්නේ ඔබ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට බදාදායෙන් පස්සේ මේක මම අප්ලෝඩ් කරනවා. දැන් මේකේ තියෙන්නේ උත්තරේට උත්තරයක් වගේම ඒ ඔබට අවශ්‍ය සම්පූර්ණ දේ අපි දීලා දෙනවා. එතකොට මේක ඇවිල්ලා උත්තරේම නෙමෙයි. හරි. මේ උත්තරය සහ ඒ සම්බන්ධයෙන් තිබෙනා වූ සියලුම දේවල් සාකච්ඡා කරලා තියෙනවා right වටපිටාව. එතකොට මේකේ උත්තර ටික ඔබට බදාදායින් පස්සේ ලැබෙයි. දැන්ට ඒ තියෙන ප්‍රශ්න ටික බලාගෙන ඒවට ඇටෙම්ප්ට් කරන්න. ඊට පස්සේ ඔබට බලන්න පුළුවන් ඔබේ තත්ත්වය කොහොමද කියලා. හරි. right වෙන මොකද ගැටලු තියෙනවද? මම දැන් විභාගයට ඔබ දැන් ඇප්ලයි කරන්න ඕන ලාස්ට් ඩේට් එක අදද කොහෙද මට වුණ විදියට අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ඇප්ලයි කරන්න. හරි අපිට මේ පාර ලියන්න පුළුවන්. කොහොම හරි ඔයගලන්ට සිලබස් එක අපි කව කරන්න උත්සාහ කරන නිසා ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා ලියන්න උත්සාහ කරන්න. මොකද විභාගේ කොයි විදියට ආපහු කල්යයිද කියලා අපිට හිතා ගන්න බෑ. තත්ත්වේ දරුණු වුණ නිසා මේ විභාගය එන පළවෙනි අවස්ථාවේදී ලියන්න කියන එක තමයි මගේ නම් ඉල්ලීම තියෙන්නේ. රයිට්. වෙන ගැටලු තිබෙනවද ඔබට? ओ क्वेश्चन ट्यूट टेक अपलोड कर ला दिए मे पार्ट बात एक का अपलोड करा मे साथी एक बोला बिना मना दे गैर लू ये मतलब आप साक्षात चा कर पुए भाई ओ क्या न मानुष मंजू विदेश विनिमय अर्पुदे में काले में बैंक अर्पुदे बाल पाने डे पड़ पड़ විදේශ විනිමය අර්බුදයේ මේ බැංකු අර්බුදයේ මේ දවස්වල බලපෑම පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් පොඩි. ඔව් විදේශ විනිමය අර්බුදයේ අපි බැංකු අර්බුදයේ බලපෑම ගැන කතා කරේ තායිලන්තයේ උදාහරණයක් දෙක්ක අපි කිව්වේ බැංකු යම් කිසි වෙලාවක විදේශ විනිමය
ණය අරගෙන තියෙනවා නම් ඒ ණය අරගෙන දේශීය මුදලින් ණය දීලා තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවල් වලදී දේශීය මුදලින් වාට ණය ගෙවීම සිදු වුණත් නැවත ඒවා පත් කරද්දී ඔයා විදේශ මුදල් වලට වාට ලැබෙන්නේ අඩු විදේශ මුදල් ප්‍රමාණයක්. ඒකට ඒක ගෙවා ගන්න හැකියාවක් නැහැ. අපි කියුට් එකට ආයි ගියොත් එහෙම දැන් ඔබට පේනවා ඇති මෙතන මේ මෙන්න මේ උදාහරණේ දැන් US එක 106යි රේට් එක තායිලන්තයේ 10යි. ඒකට තායිලන්ත බැංකු මොකද කරේ 1 මිලියන් අපි මේ උදාහරණයට 1 මිලියන් බරෝ කරා 106ට. ඒකට 1 මිලියන් බරෝ කරලා තායි බාත් වලට කන්වර්ට් කරා. තායි බාත් වලට කන්වර්ට් කරාදී ඩොලර් එකක් තායි බාත් 25යි හින්දා 25 මිලියන් තායි බාත් මේගොල්ලන්ට හම් වෙනවා. ඒගොල්ලෝ ඒක 10% වල ලෙන් කරා. 10% වල ලෙන් කරද්දී මේගොල්ලන්ට පළවෙනි අවුරුද්දේ මේක අවුරුද්ද එක ලෝන් යන පළවෙනි අවුරුද්දේ තායි බාත් එකේ ප්‍රශ්නයක් නැහැ. ඩොලර් එක 25ටම තිබ්බා තායි බාත්. ඒකට ඉන්ට්‍රස්ට් එක 2.5 මිලියන් හම් වෙනවා. 25 මිලියන් වලින් 10% 2.5 මිලියන්. ඒ 2.5 මිලියන් කන්වර්ට් කරපුවම ඩොලර්ස් වලට තායි බාත් 25ක් ඩොලර් 1යි කියන පදනම මත ඩොලර් ලක්ෂයක් හම් වෙනවා. එතකොට මේ පැත්තේ 1 මිලියන් ඩොලර්ස් වලට මෙයා ගෙවන්න ඕනේ 106ක්. ඒ කියන්නේ 60,000 ඩොලර්ස් ගෙවන්න ඕනේ. හැබැයි වාර දැන් 1 මිලියන් ඩොලර්ස් හම්බෙලා තියෙනවා. ගෙවන්න තියෙන 60,000 ඩොලර්ස් ඉන්ට්‍රස්ට් එක. එහෙනම් මේ වෙලාවේ වා ප්‍රොෆිට් 40,000. දැන් මේක තමයි තත්ත්වේ විදේශ විනිමය ලොකු අර්බුදයක් නැතුව විනිමය අනුපාතයේ විශාල වශයෙන් උච්චාවචනය වෙන්නේ නැතුව එහෙම ස්ථාවරව තියෙනවනම් ඔයාට මේ වැඩේ කරාට කමන්නේ නැහැ. නමුත් බැරි වෙලාවත් විදේශ විනිමය අර්බුදයක් ඇති වෙලා දැන් තායිලන්තේ වුණා වගේ ඩොලර් එකක් 25ට තිබ්බ තායි බාත් එක ඩොලර් එකක් 25යි තායි බාත් තිබ්බේ අර්බුදයත් එක්ක ඩොලර් එකක් තායි බාත් 49ට වැඩි වෙනවා. දැන් එහෙම ගියා නම් මේ බැංකුවට වෙන්නේ මොකද්ද? දෙවැනි අවුරුද්දේ මෙයාට මේ ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා 2.5 මිලියන් 25 මිලියන් වලට. මේක ඩොලර් වලට කන්වර්ට් කරපුවම 49න් බෙදන්න වෙනවා. දැන් මෙතන බෙදුවේ 25න්නේ මෙතන 49න් බෙදන්න වෙනවා. දැන් 40 තායි බාත් 2.5 මිලියන් දිනවා 49ක් ගන්නවනේ 1 ඩොලර් එකක් ගන්න. එහෙනම් 2.5 මිලියන් තායි බාත් ගෙවුවම ඔයාට හම්බ වෙන්නේ ඩොලර් 51,020යි. දැන් මෙතන තත්ත්වේ මොකද? හම්බෙන්නේ 51,020යි. හැබැයි ඔයා 1 මිලියන් වලට 106ක් ගෙවන්න ඕනේ 60,000ක් ගෙවන්න ඕනේ. එහෙනම් loss එක ඩොලර් 8,980. දැන් මේ loss එක ආවේ ඇයි? මේ තායි බාත් එක 25 ඉඳලා 49ට වැඩි වෙච්ච නිසා. නැත්තම් ඔයා ඇත්තටම profit හිටියේ මේ වෙලාවේ. දැන් මේ මොකද උනේ? exchange rate එක වැඩි වුණා. ඔයා දේශීය මුදලෙන් ණය දීලා තිබ්බ විදේශ මුදලෙන් ණය අරගෙන ඔන්න ඔයා loss එකට ගියා. ඊළඟට capital එක ගෙවන්න ආපුවම capital එක දැන් ඔයා 25 million ගෙවන් තායි බාත් වලට හම්බ වෙනවා. ඒ 25 million දීලා ඔයාට ගන්න පුළුවන් ඩොලර් 5,10,000යි. ඒ දැන් ඩොලර් එකක් තායි බාත් 49ක් වෙලා. හරි. එතකොට මේ 25 million ම වීදම් කරාම ඔයාට ගන්න පුළුවන් ඩොලර් 5,10,204යි. හැබැයි ඔයා බැංකුවෙන් අරගෙන තිබ්බ කලින් කීයක්ද? ඩොලර් මිලියනයක්. දැන් ඔයාට හම්බෙන්නේ 5,10,000. එහෙනම් ඔයා 489,000 ඩොලර්ස් කොහෙන් හරි හොයන්න ඕනේ. මේක හොයන්න කොහොමද ඔයා කොහොමද හොයන්නේ? එක්ක ඔයාගේ ප්‍රොෆිට් එකෙන් ඔයා මේක හොයන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රාග්ධනයෙන් වියදම් කරලා මේක හොයාගන්න. එතකොට මේක ඇබ්සලූට් loss එකක්. දැන් මෙහෙම ලොකුවට විශාල වශයෙන් විදේශ මුදලින් ණය අරගෙන දේශීය මුදලින් ණය දීලා තිබ්බනම් ඔන්න මේ ඕනම බැංකුවක් අර්බුදයකට ලක් වෙනවා. ඉතින් මේ විදිහට තමයි තායිලන්ත බැංකුවලට මේ අර්බුදය පැතිර යන්නට ප්‍රධාන හේතුවක් වුණේ. අනිත් පැත්තෙන් ඔයාට විදේශ විනිමය වත්කම් වගකීම් තියෙද්දි ඔයාගේ විදේශ විනිමය වගකීම් ප්‍රමාණය වැඩි නම් ඔන්න ඒ වෙලාවට මේ විදේශ විනිමය අනුපාතය ඉහළ යාම තුළ ඔයාගේ විදේශ විනිමය වගකීම් වල දේශීය මුදල යාගේ ඉහළ යනවා. උදාහරණයක් ඇරෙයිට ඔයාට ඩොලර් මිලියනයක ණයක් ගෙවන්න තියෙනවා නම් ඒක රුපියල් වලින් රුපියල් 200 නම් ඩොලර් එක පෙන්වන්නේ 200 මිලියන 200 මිලියන් කියලා රුපීස් ඩොලර් එක රුපියල් 250ට ගියොත් ඔයාගේ රුපියල් වලින් ලයබිලිටිය පෙන්වන්නේ 250 මිලියන් කියලා. එතකොට ඔයා විදේශ විනිමය වගකීම් තියාගෙන ඉන්නවා නම් ඔන්න ඔයාට මේ තුල ලොකු බලපෑමක් ඇති වෙනවා. මේ වැනි දේවල් වල තමයි වෙන්නේ. ඊළඟට අනිත් දේ තමයි දැන් විදේශ ආයෝජකයෝ එන්න කැමති නැහැ. එන්න කැමති නැති වුණාම මේ ආයෝජන ගලාගෙන ඉන්නේ නැහැ.
आयोजन इवत्तेनवा एक्सपोज उदा उदाहरण उदाहरण कोटास गोडाक निरावरण वेला बैंक कोटास आयोज्य की कोटास खड़ागन विदेश आयोजन मेट मे विनिमय अनुपाति विविध क्रम मे बैंक अर्बुद विदेश विदेश न्याय संबंधी लंगदीन प्रकाश करे विदेश न्याय संबंधी अरेंजमेंट अनिकुत महाबैंक समग्र स्वैप अग्रीमेंट इंडिया महाबैंक बांग्लादेश महाबैंक समग्र स्वैप अग्रीमेंट डॉलर वर्तमान अरगेन एक केवल बस उठे पशुकालीन सेटल करतावकालिको एक गैटलो विसंदेन इतना स्वैप अग्रीमेंट सह इलांगट अपे देश अपनयन आदाय हिलनाई प्रधान वर्ष नीलिए अरमुन इलांट आनयन सीमा की अरबू देट संदा कलमना कर थैंक यू सर स्तुति मुदाय मंजू प्रश्न ओ मे क्वेश्चन अपलोड अभी अट दिपार अपलोड ओ मे पार्ट में अपलोड मे स्लाइड्स मे अरटी उठे अपलोड मम बला अपलोड का प्रश्न 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 राइट ओके बंगीता ने अभी काले गील दिन तुनाई पहाई राइट एम ना मैं अभी अदर क्लास को निमा करना अरे ट्यूट के बाद अनिवार्य हिट वेनो को अपलोड करवाना राइट बहुत स्तुति है।